සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම නීතිඥ මහත්මීන්ට අපි මේ සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විසින් සංවිධානය කරනු ලබන සිංහල වෙබිනා මාලාවේ තුන්වන වෙබිනාවත් සමග බෙදුම් නීතිය තමයි අද අපිට තියෙන ප්‍රධාන මාතෘකාව මීට පෙර අපි ඉංග්‍රීසි භාෂාවෙන් වෙබිනා 30කට වැඩි ගණනක් ශ්‍රී ලංකා නීති සංගමයේ විසින් සංවිධානය කර තිබෙනවා මෙහි විශේෂත්වය යන්නේ මෙවැනි වැඩසටහන් වලට මීට පෙර සහභාගී වීමට හැකි වුණේ කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල නීතිඥ මහත්ම මහත්මීන්ට පමණයි නමුත් වෙබිනා මාලාව ආරම්භය සමග ශ්‍රී ලංකාවේ නන්දසින් සිටින නීතිඥ මහත්ම මහත්මීන් විශාල සංඛ්‍යාවට මේ වැඩසටහන විවෘත වෙලා තියෙනවා ඒ වගේම අන්තර්ජාතික වශයෙන් උත් මේ වැඩසටහන සඳහා නීතිඥ මහත්ම මහත්මීන් සම්බන්ධ වෙනවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ උපසභාපති ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාටත් මේ සඳහා ස්තුතිය හිමි වෙනවා ඒ වගේම මේ වෙබිනා මාලාව සම්බන්ධයෙන් අපිට කතා කරනකොට අපිට අමතක කරන්න බෑ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් රජීව අමරසූරිය මහතා එතුමාගේ සංකල්පයක් පරිදි තමයි මේ වෙබිනා මාලාව සෑම සතියක් වටම පුරාම ඔබ වෙත තිළිණ කරන්නේ ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ භාණ්ඩාගාරික නලින් සිල්වා මහතා අතිරේක ලේකම් පසිඳු සිල්වා මහතාත් මේ අවස්ථාවේදී ඉතාම ආදරෙන් මතක් කර සිටිනවා අද අපගේ වැඩසටහන් මාලාවට සම්බන්ධ වෙනවා වෙනදා වගේම ඉතාම කෘතහස්ත ඒ වගේම අධ්‍යක්ෂීම් වලින් පරිපූර්ණ නීතිඥ මණ්ඩලයක් මේ අවස්ථාවේදී මම මුලින්ම ඉදිරිපත් කරනවා ජනාධිපති නීතිඥ රංජන් සුවදරත්න මහතාව ඔබ සැම දෙනාටම ඔබ බොහෝ දිනකට ජනාධිපති නීතිඥ සුවදරත්න මහතා අමුත් එක් නෙමෙයි එතුමා දැන් වසර 40කට අධික කාලයක් මුල් අවස්ථා අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා සිවිල් නීතිය සම්බන්ධයෙන් ඉතාම දක්ෂ නීතිඥ මහතෙක් මහත්මයෙක් වශයෙන් සේවය කරමින් සිටිනවා ඒ වගේම එතුමා පුද්ගලිකව පරිසරය සම්බන්ධයෙන් වගේම වනජීවී සම්බන්ධයෙන්ුත් ඉතාම ඇල්මක් දක්වන ඉතා ධනාත්මක මැදිහත් වීමක් සිදු කර තිබෙනවා ඒ වගේම අපේ නීතිඥ මණ්ඩලය වෙනුවෙන් දෙවෙනියට සම්බන්ධ වෙන්නේ නීතිඥ ජේෂ්ඨ නීතිඥ ප්‍රබෝධ රත්නවර්ධන මහතා ප්‍රබෝධ රත්නවර්ධන මහතා මීට දැනට වසර 30ක කාලයක පමණ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වශයෙන් ක්‍රියා කරනවා ඒ වගේම එතුමා කොළඹ නීති පීඨයේ 1990 වසරේ සිටත් එම වසරේ සිටම විවෘත විශ්වවිද්‍යාලයේ නීති සම්බන්ධයෙන් කතිකාචාර්ය මහත්මියක් විදිහට වැඩ කරනවා ඒ වගේම 2016 වසරේදී එතුමා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලෝ නීති සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කර තියෙනවා ඊළඟට මම ඔබ වෙත ඉදිරිපත් කරන්න කැමති ජේෂ්ඨ නීතිඥ විදුර රණවක මහතා එතුමා වසර 20ක පමණ සිවිල් නීතිය සම්බන්ධයෙන් ඉතාම විශිෂ්ට අධ්‍යක්ීමක් තියෙන ජේෂ්ඨ නීතිඥ මහත්මේ ඒ වගේම එතුමා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දේශකයෙක් ලෙස ක්‍රියා කර තිබෙනවා ඒ වගේම එතුමා දැනට සිවිල් නීතිය සංශෝධනය කරන කමිටුවේ සමාජිකයෙක් ලෙසත් බෙදුම් නීතිය සම්බන්ධයෙන් සංශෝධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විසින් මූලිකත්වයෙන් පිහිටවපු සංගමේ කමිටුවේ සම කැඳවුම්කරු ලෙසත් කටයුතු කරනවා ඒ වගේම අද මේ සාකච්ඡාවට සහභාගී වන තවත් ජේෂ්ඨ නීතිඥ මහත්මයෙක් තමයි අනුරුද්ධ ධර්මරත්න මහත්මයා එතුමා දැනට වසර 20කට
අධික කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වශයෙන් සිවිල් නඩු කටයුතු වල සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ වලත් අභියාචන අධිකරණ වලත් ශ්‍රේෂ්ඨාධිකරණ ඒත් කටයුතු කරනවා අවසානයේ අද මේ වැඩසටහන මෙහෙයුම් ලබන්නේ ජේෂ්ඨ නීතිඥ ලසිත කණුවන ආරච්චි මැතිතුමායි එතුමා වසර 20කට අධික කාලයක් නීතිඥයෙක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කටයුතු කරනවා ඒ අතර එතුමා දිසාධිකරණයේ අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිවිල් නීතිය සම්බන්ධයෙන් ඉතා විශාල අධ්‍යක්ෂීමක් ඇති නීතිඥ මහත්මයෙක් ලෙස කටයුතු කරනවා එතුමාත් දැනට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නීති අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඇති කමිටුවේ සම සභාපතිවරයා ලෙස කටයුතු කරනවා මැතිතුමනි ඔබ වෙත බොහොම ස්තුතියි සඳන ප්‍රථමයෙන්ම මම ස්තුතිය පළ කරනවා ශ්‍රී ලංකා නීති සංගමයට මේ අද සහභාගී වන සියලු දෙනාම වෙනුවෙන් අපිට මේ අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් සංවිධානය කර තිබෙන මේ වෙබිනා මාලාවට සහභාගී වන්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් දැන් අද අපගේ මාතෘකාව බෙදුම් නීතිය මම ඉතාම සන්තෝෂ වෙනවා මේ සාකච්ඡාව සඳහා සහභාගී වන නීතිඥ මණ්ඩලය සම්බන්ධයෙන් බෙදුම් නීතිය පිළිබඳව කිව්වොත් අතැඹුලක්සේ දන්නා නීතිඥ මණ්ඩලයක් තමයි අද සාකච්ඡාවට සහභාගී වන්නේ. ඉතින් බෙදුම් නීතිය කිව්වොත් සමහර වෙලාවට අපි යම් සමහර අයට යම් චකිතයක් ඇති වෙන මාතෘකාවක්. සමහර ලාවට හිතනවා බෙදුම් නීතිය සංකීර්ණ විෂයක්. ඒ වගේම අපිට බෙදුම් නීතිය බෙදුම් නඩුවක් කිව්වහම වසර ගණනාවක් කියන්න වෙන නඩුවක් නේද කියලා කාරණාව මතක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපි දකිනවා වසර ගණනාවක් නඩුවක් විභාගයට නියම කර ගැනීමට බැරුව ගත වෙන අවස්ථාවන් බෙදුම් නඩුවල අපි අනන්තවත් දැකලා තියෙනවා. සා අපි හිතනවා අද දින සාකච්ඡාවේදී අපේ සහෝදර නීතිඥ මහත්ම මහත්මීන්ට යම්කිසි බෙදුම් නීතිය පිළිබඳව තිබෙන යම් ගැටලුතාවකට තත්ත්වයක් තිබෙනවා නම් අපිට නිරාකරණය කරලා දෙන්නට අවස්ථාව ලැබෙයි කියලා. ඉතින් එම පරමාර්ථය ඇතුව මා ප්‍රථමයෙන්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ විද්වත් මණ්ඩලයේ සිටින නීතිඥ ප්‍රබෝධ රත්නවර්ධන මහතාට මේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. මේ සාකච්ඡාව ආරම්භ කරනකොට රත්නවර්ධන මහත්මයා ඔබතුමාගෙන් විශේෂයෙන්ම දැනගන්නට කැමති සහ අපිව දැනුවත් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා මේ බෙදුම් නඩුවක් ගොනු කරන අවස්ථාවකදී අපි නීතිඥවරුන් වශයෙන් නීතිඥවරියන් වශයෙන් අපි මොනවද සැලකිලිමත් වන්නට ඕන කරුණු බෙදුම් නඩුවක පැමිණිල්ලක සැකස්ම කෙසේ විය යුතුද බෙදුම් නඩුවක් ගොනු කරන්න බැරි අවස්ථා මොනවද සහ ඒ බෙදුම් නඩුවක පැමිණිල්ල ගොනු කරයින් පසුව ඒ පැමිණිල්ලේ නීතිඥ මහත්මයා සහ මහත්මිය වශයෙන් ගත යුතු මූලික පියවර මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන් අප දැනුවත් කරන්න කියලා මා රත්නවර්ධන මහත්මයාට ප්‍රථමයෙන් ආරාධනා කරනවා. මා වැහෙනවද? මා වැහෙනවද? Yes, we can hear you. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට. මම මගේ අත්දැකීම් තුළ මට ලැබුණු අත්දැකීම් තුළ ලැබුණු දැනීම බෙදා ගන්නට අවස්ථාව දීම ගැන එක නිවැරදි කිරීමක් මම ගැන කරපු හැඳින්වීම මම කරන්නට ඕනේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ 1991 වසර දෙකේ පමණයි බාහිර කථික ආචාර්යවරයෙක් වශයෙන් සේවය කළේ. මම කෙලිම ප්‍රවේශ වෙන්නම් ප්‍රශ්නෙට. මුළු හැඳින්වීමක් විදිහට මම කැමති මතක් කරන්නට බෙදුම් නඩුවක් කියන්නේ මොකක්ද කියලා. බෙදුම් නඩුවක් බෙදුම් පනතේ පූර්විකාවේ සඳහන් වෙනවා පාර්ශ්වකරුවන් අයිතිකරුවන් දෙදෙනෙක් හෝ වැඩිදෙනෙක් අතර තියෙන ඉඩමක් නිශ්චල දේපලක් බෙදා වෙන් කර ගැනීමට ප්‍රතිපාදන සලසන පනතක් විදිහට. බෙදුම් පනතේ බෙදුම් නීතියේ දෙවන වගන්තියේ මේ කාරණය සඳහන් වෙනවා. එක ප්‍රශ්නයක් මතු වෙනවා බෙදුම් නඩුවක් කියන්නේ නඩු නිමිත්තක් පදනම් කරගන්නා නඩුවක්ද කියන එක. මේ තත්ත්වය පැහැදිලි වුණා අබේ සුන්දර එරේව බබානිස් 26 නව නීති වාර්තා 459 නරමිති කිරිබණ්ඩා එරේව වීරප්පු
59 නීති වාර්තා 460 නඩුවේදී එතෙන්දී තීන්දුවා බෙදුම් නඩුවක නඩු නිමිත්ත කියන්නේ හවුලයි කිය. ඒතර හවුලයි තියක් තියෙන දීපලක් බෙදා වෙන කර ගැනීමට නඩු නිමිත්තක් තියෙනවා ඕනෑම හවුලයිති කාර්යයකට කියනවා. ඒ අනුව බෙදුම් නඩුවක් පදනම් වෙන්නේ නඩු නිමිත්තක් මත. එතකොට බෙදුම් නඩුවක් පැවරිය හැක්කේ කාටද? බෙදුම් නඩුවක් පවරන්නට නම් බෙදුම් පනත විදිහට බෙදුම් නීතියේ දෙවන වගන්තිය විදිහට හවුල් අයිති කරුවෙක් විය යුතුයි. ඒ කියන්නේ පුද්ගලයාට භූමියේ අයිතියක් තිබිය යුතුයි. එතකොට අපි පළවෙනි කාරණේ බලන්නට ඕනේ බෙදුම් නඩුවක් දාන්නට එන සේවාදායකයාට භූමියේ පොළවේ අයිතියක් තියෙනවාද කියන කාරණය. එතකොට මේ සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මුලින් තිබුණ ප්‍රශ්නේ තමයි කෙනෙක්ගේ ජීවිත භුක්තියට යටත්ව අයිතියක් ලැබුපු කෙනෙකුට බෙදුම් නඩුවක් පවරන්නට පුළුවන් කියලා. මොකද බෙදුම් නඩුවකදී ඉදම බෙදාවෙන් කරනකොට ඒ පුද්ගලයාට භුක්තිය ලැබෙන්නට ඕනේ. උදාහරණයක් විදිහට මගේ පියා මට දීපලක් දෙනවා. ඔහුගේ නැත්තම් මවගේ ජීවිත භුක්තියට යටත්. මට පුළුවන් බෙදුම් නඩුවක් දාන්න. දෙවන වගන්තියට සමාන වූ එවකට පැවති බෙදුම් පනත අර්ථ රූපණය කරලා තීන්දු උනා කුඩා එතන එරෙහිව රන්නේතන 15 නව නීති වාර්තා 154 නඩුවේදී බෙදුම් නඩුවක් පැවරීමට ඒ පුද්ගලයාට අයිති ලැබෙන්නේ ජීවිත භුක්තියට යටත් කෙනෙක්ගේ ජීවිත භුක්තියට යටත් නම් ඔහුට බෙදුම් නඩුවක් පවරන්නට බෑ කියලා. ඒ කියන්නේ බෙදුම් නඩුවක් පැවරීමට සුදුසුකමක් නැහැ කියලා. මේ தත්ත්වය වෙනස් වෙනවා 1997 අංක 17 ධර්ම පනතේ සංශෝධනය වෙනවා. ඒ අනුව ජීවිත භුක්තියට යටත් අයිති ලැබුණු කෙනෙකුට උනත් බෙදුම් නඩුවක් දාන්නට පුළුවන්. යනවා පළවෙනි කාරණය තමයි බෙදුම් නඩුවක් පවරන්නට ඒ පුද්ගලයා අයිතිකරුවෙක් වෙන්නට ඕනේ. නමුත් ඒ අයිතිය ජීවිත භුක්තියට යටත්ව තිබුණාට ගැටලුවක් නැහැ 1997න් පස්සේ. ඊළඟට භූමියේ අයිතියක් නැති කෙනෙකුට භූමියට හිමිකමක් ඇති ඒක සොයිල් රයිට්ස් භූමියේ අයිතියක් නැති කෙනෙකුට බෙදුම් නඩුවක් පවරන්නට බෑ. ඒ පෙන්වනවා පෙරේරා එරිම චන්ද්‍රතිලක 1999 තුන ශ්‍රී ලංකා නීති වාර්තා 153 මන්දර මා වේගි වැඩිද කියලා 1999 තුන ශ්‍රී ලංකා නීති වාර්තා 153 නඩුවේ. යනුව බෙදුම් නඩුවක් පැවරීමට අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාට භූමිය අයිතියක් තියෙන්නට ඕනේ. ඒ වගේම අනුමිත භාරයක අර්ථලාභය. ඒ කියන්නේ අපි දන්නවා භාර ආඥාපනතේ 83 වගන්තියේ ඉඳන් ඉදිරියට තියෙන 90 90 94 වෙනකන් තියෙනවා අනුමිත භාර. එතනදී ප්‍රශ්නයක් මතු වුණා සිල්වා එරිබ සිල්වා 19 නව නීති වාර්තා 47 නඩුවේදී අනුමිත භාරයක් ෆැමිලි කාර්යයක් නඩුවක් දා බෙදුම් නඩුවක් පවරනවා තමස් තමන්ගේ සල්ලි වලින් තමන්ගේ වාසියට සහ විත්තිකාරයාගේ වාසියට ඉඩමක් සල්ලි වලට ගන්න ඉඩමක් රජයෙන් සල්ලි වලට ගන්න කටයුතු කළා. ඒ අනුව ඉඩමේ ඔප්පුවේ අයිතිය දුන්නේ විත්තිකාරයාගේ නමට. ඒ අනුව විත්තිකාරයා තමන් වෙනුවෙන් අනුමිත භාරයක් ලෙස දරා සිටිනවා කියලා බිදුම් නඩුවක් පැවරුවා. එතෙන්දී තීන්දුව කරා බිදුම් නඩුවක් පවරන්නට බෑ අර්ථලාභී අයිතියක් මත පදනම් කරගෙන හිමිකම් කියන කෙනෙකුට කියලා. ඒ අනුව දෙවනි නුසුසුකම වෙන්නේ භාර එක අර්ථලාභී අයිතියක් තියෙන කෙනෙකුට බිදුම් නඩුවක් පැවරීමට හැකියාවක් නැහැ. ඒ වගේම ගොඩක් පළාත්වල ප්‍රශ්නයක් තියෙනවා. අද වෙනකොට රාජකාරී දීපල මම තාම කෙටියෙන් කියන රාජකාරී දීපලක දැන්ට තියෙන රාජකාරී කියන්නේ විහාර හා දේවාල වලට රාජකාරී කරන රාජකාරී දීපල. ඒකෙදි පරවේණි ඉල්ලකාරයන්ට බෙදුම් නඩු පවරන්නට හැකියාවක් නැහැ. මොකද පූර්ණ අයිතිය උට නැති නිසා. මේ සම්බන්ධයෙන් මුලින් බෙදුම් පනතේ පාටිෂන් ඕඩිනන්ස් එකේ තිබුණා 26 වගන්තිය වගේ මතකයේ විදිහට ප්‍රතිපාදනයක් පරිවිනිලකාරයන්ගේට බෙදුම් නඩුවක් පැවරීමේ අයිතිය ආරක්ෂා කරනවා. නමුත් ඒක බෙදුම් අපේ 1977 අංක 21 දාන්න බෙදුම් නීතියෙන් එවැනි ප්‍රතිපාදනයක් නැහැ. ඒ නිසා පරිවිනිලකාරයෙකුට බෙදුම් නඩුවක් පවරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම මේ අනුව බෙදුම් නඩුවක් පැවරීමට හැකියාව තියෙනවා එක දීපලක හිමිකරුට හවුල් අයිතිකරුවෙකුට හවුල් අයිතිකරුවෙක් නම් ගන්න පුළුවන්. ඔහුට භූමියේ හිමිකම තියෙනවා නම් පමණක් ඒ හැරෙනකොට
පරමින් නිලකාරයන්ට අනුමිත භාරයක භාරකරුට එහෙම නැත්නම් භූමිය අයිතිය නැති කෙනෙකුට නඩු පවරන්නට බෑ. දැන් එතකොට ඒ තමයි නඩුවක් පැවරීමේ නෛතික හැකියාව. ඒ වගේම දැනට තියෙනවා හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත. හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 53 වගන්තියේ පළමු ශ්‍රේණියේ සහ දෙවනි ශ්‍රේණියේ හිමිකම් ලියාපදිංචි කරපු අවස්ථාවකදී එවන් ඉදමකට බෙදුම් නඩුවක් පැවරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට තුන්වෙනි අවස්ථාව තමයි හිමිකම් ලියාපදිංචි කිරීමේ ආජ්ජා මණ්ඩලයටදී තුන්වෙනි අවස්ථාවක් තියෙනවා හවුල් අයිති තියෙන දීපලක හවුල් අයිතිකරුවන්ගේ නමට ඉදමක හිමිකම ලියාපදිංචි කර හැකියි කියලා. නමුත් එවැනි අවස්ථාවක වුණත් හවුල් අයිතිකරුවන් අතර ඉදමක් බෙදා වෙන් කර ගැනීමට ප්‍රතිපාදනයක් පනතේ සලසලා නැහැ. ඒ වෙනුවට පත් කරපුවට කලමනාකරුවෙකු පමණයි. ඒ කියන්නේ හවුල් අයිතිකරුවන් කීප දෙනෙක්ින් අවස්ථාවක සහ එක් පුද්ගලයෙකුට නීතියෙන් සපය ඇති අවම ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලැබෙන අවස්ථාවක කරන්න සිදු වෙන එකම දේ තමයි කලමනාකරුවෙකු පත් කිරීම. එතනදි විදුම් නඩුවක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි ඒකෙනුත් පේන්නේ. දැන් ඒ අනුව හිමිකම් ව්‍යාපංචි කරපු අවස්ථාවකත් විදුම් නඩුවක් පැවැරීමේ හැකියාවක් නැහැ. එතකොට අපි යනවා දෙවනුවට. ඊළඟට අපි විදුම් නඩුවක් පවරන අවස්ථාවේ පැමිණිල්ල ගොනු කිරීම. විදුම් නඩුවකදී පැමිණිල්ල ගොනු කරනකොට විදුම් නඩුවකදී පැමිණිල්ල උසාවියට ඉදිරිපත් කරනකොට පළවෙනි කාරණය තමයි ඉඩම පැහැදිලි හා නිශ්චිත විදිහට මායිම් සහිතව විස්තර කළ යුතුයි. ඒ උපලේඛනයක් එක් උපලේඛනයක ඉඩමේ නම මායිම් විස්තරය ඒ වගේම විශාලත්වයේ සඳහන් වෙන්නට ඕනේ. ඒ වගේම ඉඩම් ව්‍යාපංච කිරීමේ කාර්යාලයේ ව්‍යාපංච කරපු පත්විරුව සඳහන් වෙන්නට ඕනේ. දැන් මෙතනදී ගැටලුවක් මතුවෙනවා ඉඩම් කීපයක් එක නඩුවකින් බෙදා වෙන් කර ගැනීමට නඩු පැවරිය හැකිද කියන කාරණය. මෙතනදී ඉඩම් කීපයක් බෙදා වෙන් කර ගැනීමට එක නඩුවක් පවරන්නට පුළුවන් සියලුම විත්තිකාරයන්ට නඩුවේ සියලුම පාර්ශ්වකරුවන්ට ඉඩම් සියල්ලේම අයිතිය තියෙනවා. මැණිකේ රිව මැණිකේ 25 නව නීති වර්තා 6 නඩුවේදී ඉඩම් 27ක් මගේ මතක විදිහට නඩු පැවරුවා සියලු දෙනාට සියලු විත්තිකාරයන්ට සියලු ඉඩම් වල අයිතිය තිබුණේ නැහැ. ඒ අනුව ඒ නඩුව සාවද්‍ය ලෙස ඉඩම් එකතු කිරීම නඩු නිමිති එකතු කිරීම කියන පදනම මත නිෂ්ප්‍රභා කළා. නමුත් ඉඩම් සියල්ලේම සියලුම දෙනාට සියලුම පාර්ශ්වකරයන්ට අයිතිවාසිකම් තියෙනවා නම් එක නඩුවක් පැවරිය හැකියි කියන නීතිමය தත්ත්වෙ පෙන්වලා දුන්නා. එළිය තම්බිය රෙහිව මට මුකියව ගන්න වෙයි 35 නව නීති වාර්තා 211 නඩු තීන්දුව. එතනදි කිව්වා සියලුම පාර්ශ්වකරුවන්ට අයිතිවාසිකම් තියෙනවා නම් ඉඩ බෙදුම් නඩුවකදී බෙදුම් නඩුවක් පවරන්න පුළුවන් ඉඩම් කීපයකට කියලා. ඊළඟට බෙදුම් නඩුවකදී අපි පැමිණිල්ලක පෙළපත පැහැදිලිව ඉදිරිපත් කරන්නට ඕනේ. පැමිණිල්ලේ ඉඩමේ අයිතිය සොයාගත හැකි උපරිම ප්‍රමාණයට අපි මුල් අයිතියෙන් ආරම්භ වෙලා අයිතිය ඉදිරිපත් කරන්නට ඕනේ. 25 වගන්තියට තේ සාකච්ඡා කරන ටිකෙන් විස්තර කියයි මුල් අයිති කරුවන්ගෙන් එන පැහැදිලි පෙළපතක් ඉදිරිපත් විය යුතුයි. මොකද එක නව නීති වාර්තා නඩු තීන්දුවක් තිබුණා පැමිණිලි කාර්යයකට තමන්ගේ අයිතිය පමණක් පෙන්වීම උපකිරීම ප්‍රමාණවත් කියලා. නමුත් ඉන්පස්සේ 1980 ගණන් වල විවිධ වූ මත තියෙනවා අභියාචන අධිකරණයේ තීන්දුව වලින් පැමිණිලි කාර්යයේ සම්පූර්ණ නඩුව පාලනේ කියන්නේ නඩුව මෙහිමේ වගකීම දරන නිසා සම්පූර්ණ අංග සම්පූර්ණ පෙළපතක් පැමිණිලි ඉදිරිපත් කළ යුතුයි කියලා තීන්දුවා. ඒ අනුව බෙදුම් නඩුවක් පවරන අවස්ථාවේදී සම්පූර්ණ අංග සම්පූර්ණ පෙළපතක් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද උසාවියටත් ඒක ගොඩක් පහසු වෙනවා. පෙළපතක් පමණක් නෙවෙයි ඉඩමට හිමිකමක් තියෙන අයිතිවාසිකමක් තියෙන සෑම පුද්ගලයෙක්ම එතනදී අනාවරණය කරන්න ඕනේ පාර්ශ්වකාරී විදියට. ඒ විතරක් නෙවෙයි ඉඩමේ බුක්තියේ ඉන්න කෙනෙකුත් ඉන්නවා නම් ඔහුත් අනාවරණය කරන්නට ඕනේ. එපමණකුත් නෙවෙයි ඉඩමට කිසියම් අයිතිවාසිකමක් කියාපාන්නා වූ පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුත් නම් කරලා පාර්ශ්වකාරී කළ යුතු වෙනවා. බෙදුම් නඩුවක පැමිණිලා ඉදිරිපත් කිරීමේදී 4 වගන්තිය යටතේ
මෙතනදි මම පොඩ්ඩක් එකතු වෙන්නම් අපි සමහරවිට ගොඩක් වෙලාවට වෙන එක වරදක් තමයි බෙදුම් නඩුවක් අපි පැවරිය යුත්තේ බෙදුම් නඩුවක්ද නැත්නම් රේවින්ඩිකාටිව නඩුවක්ද එහෙම නැත්නම් අයිතිය ප්‍රකාශ කිරීමේ හා නිරපීමේ නඩුවක්ද කියන කාරණය හඳුනා ගැනීම මේක ඉතාමත් වැදගත් වෙනවා මොකද සමහරවිට අපි අනවශ්‍ය විදියට සේවාදායකයන්ට කියනවා බෙදුම් නඩුවක් දාන්න කියලා ඇත්තෙම එක ඉඩම් නඩුවකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් බෙදුම් නඩුවක් අවශ්‍ය වෙන්නේ හවුල් අයිතිකාරයෝ අතර ගැටලුවක් තියෙනවා නම් විතරයි. බාහිර පුද්ගලෙක් ඒ කියන්නේ අයිතියක් නැති පුද්ගලයෙක් එක්ක තියෙන ගැටලුවක් විසඳන්නට නිර්පරාදේ කාලය හා මුදල් නැසි වෙනවා බෙදුම් නඩුවක් පැවරීමේ. ඒ නිසා පරිස්සම් වෙන්නට ඕනේ අපි හඳුනා ගන්නට ඕනේ ප්‍රශ්නය කොතනද තියෙන්නේ බාහිර පුද්ගලෙක් කියන්නේ ට්‍රෙස්පසර් කියන්නේ අපචාරිය එක්ක තියෙන ගැටලුවකදී ඒ පුද්ගලයාට අපචාරියට කිසිම අයිතියක් නැහැ කියන එක ස්ථිර නම් ඒ වගේ වෙලාවට මම හිතන හොඳම දේ තමයි බෙදුම් නඩුවක් පවරන්නේ නැතුව එක්කෝ හිමිකම ප්‍රකාශ කිරීමේ නඩුවක් හරි එහෙම නැත්නම් ඉන්ඩිකේටරි නඩුවක් හරි පැවරීම ඒ අවස්ථාවට ගැළපෙන විදිහට හවුල් අයිතිකාරයෙකුට උනත් එවැනි නඩුවක් බාහිර පුද්ගලයෙකුට ඒ කියන්නේ අපචාරිකුට හේව පවත්වාගෙන යන්න පුළුවන් කියන එක තමයි අපේ නීතියේ තත්ත්වය. එතකොට ඊළඟට අවශ්‍ය වෙනවා පැමිණිල්ලක් ඉදිරිපත් කළාන් පස්සේ පැමිණිල්ලත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ මේ සංශෝධනයෙන් පස්සේ 81 වගන්තියටත්තේ උරුමකරු අත්කිරීමේ ලේඛන උරුමකරු නම් කිරීම පැමිණිලි කාර්යය තමන්ගේ පසු පැමිණිලි කාර්යය තමුගේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නීති නියෝජිත උරුමකරු නේ නීති නියෝජිතයෙක් නම් කරන්න නීති නියෝජිත නම් කරන්නට නම් කරලා ලේක 81 වගන්තියටත්තේ ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ පැමිණිල්ලත් එක්ක ඒත් එක්කම ඉන්පස්සේ ලිස්පෙන්ඩනිය ලියාපදිංචි කරන නඩුව පවතින නඩුවක් සේ ලියාපදිංචි කිරීම සඳහා ඒ ඉඩම් ලියාපදිංචි කිරීමට කාර්යාලයට යවන්න ඕනේ ඒක නිදිපත් කරන්න අවශ්‍ය වෙනවා නමුත් ඒ ලිස්පෙන්ඩනිය ලියාපදිංචි කිරීමේ වගකීම තියෙනවා ඉඩම් රෙජිස්ටාරවරයාට ලිස්පෙන්ඩනිය ලියාපදිංචි කිරීමේ දෝෂයක් මත නඩුවක් නිෂ්ප්‍රභා නොවිය යුතුයි ඒ කියන්නේ කි දෝෂයක් තිබ්බත් ඒක નિවැරදි කර හැකි දෝෂයක් බව මං සොපායා සිල්වා එරිබ මැග්ලින් සිල්වා 1989 2 ශ්‍රී ලංකා නීති වාර්තා 165 සුමනාවති එරිබ බණ්ඩියා 2003 3 ශ්‍රී ලංකා නීති වාර්තා 276 නඩුවලදී තිබලා තියෙනවා ඒ නිසා ලිස්පෙන්ඩනිය ලියාපදිංචි කිරීමේ අඩුපාඩුවක් નિවැරදි කළ හැකි නමුත් එය අනිවාර්යයෙන්ම නිමරදිව ලියාපදිංචි කිරීම වැදගත් වෙනවා. ලිස්පෙන්ඩේ ලියාපදිංචි කළෙන් පස්සේ ප්‍රතිඵලය තමයි ඉන් ඉදිරියට කිසිම ඔප්පුවක් ඒ ඉදමට අදාළව විචිනීමක් පැවරීමක් අන්සතු කිරීමක් උකස් කිරීමක් බදු දීමක් ලියාපදිංචි කිරීමට හැකියාවක් නැහැ. ඒ බලවිරහිතයි. නමුත් ඒ වගේ අවස්ථාවකදී ඉදමට අදාළව ඒ පැවරුම් කරුට බෙදුම් නඩු තීන්දුවෙන් ලැබෙන අයිතියක් පැවරන්නට හැකියාවක් තියෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවට එක සීමාවක් තියෙනවා. මොකද 66 වගන්තියේ සීමාව තියෙන්නේ. 66 වගන්තියේ තියෙනවා voluntary alienation. ඒ කියන්නේ ස්වේච්ඡා පැවරීමක් තමයි තහනම් ඉන්නේ. නමුත් අපිටම අධිකරණ තීන්දුවක් මත වෙන්දේසි වෙනවා නම් එම වෙන්දේසි කිරීම ලියාපදිංචි කළ හැකි. පෙරේරා හිරිව පෙරේරා 9 නීති වාර්තා 217. ඉන් පස්සේ නීතිච්චවරයාගේ පුද්ගලික වගකීම තමයි ඉඩම් කාර්යාලය පරීක්ෂා කරලා ඉඩම් ව්‍යාපාරික කාර්යාලය පරීක්ෂා කරලා ප්‍රකාශනයක් ඉඩම නිවැරදිව ලිස්පෙන්නේ ලියාපදිංචි කළාන් පස්සේ සියලුම පාර්ශ්වකරුවන් අලුතෙන් ඉන්නවද අලුතෙන් තමන්ගේ පැමිණිල්ල අන්තර්ගත නොවුණු කිසියම් ඉඩමට අයිතිවාසිකම් හෝ තියෙන හෝ හිමිකම් පුද්ගලයන් ඉන්නවනම් ඒ අයව අනාවරණය කළ යුතුයි. අනාවරණය කළා ප්‍රකාශනයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මේ ප්‍රකාශනය කිරීම සඳහා නීතිඥවරයා පුද්ගලිකවම ඉඩම් ව්‍යාපාරික කිරීම කාර්යාලයේ පරීක්ෂා කළා. මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ රේබ ජොස්ලින් 2005 3 ශ්‍රී ලංකා නීති වාර්තා 25 නඩුවේ තීන්දුවක්. මොකද මෙතන ඉතාමත් වැදගත් වෙන්නේ නීතිඥවරයාගේ මේ ප්‍රකාශය ඒ කියන්නේ ඉඩම් ව්‍යාපාරික කිරීම කාර්යාලය මම පරීක්ෂා කළා සියලුම හිමිකරුවන් සියලුම අයිතිවාසිකම් කියන්න අනාවරණය කළා කියන ප්‍රකාශය
ඉතාමත්ම බරපතල ප්‍රකාශයක්. ඒකට ඒ වගේ එතෙන්දී අසත්‍ය ප්‍රකාශයක් කළොත් නීතිච්චවරයාට විරුද්ධව පියවර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 71 වගන්තිය බෙදුම් නීති 71 වගන්තිය අනුව අනාවරණය කළ යුතු. ඒ කියන්නේ නඩුවේදී අයිතිවාසිකම් ඇති පුද්ගලයෙක් හෝ හිමිකම් පාන තැනැත්තෙකු අනාවරණය කළ යුතු පුද්ගලයෙක් එය අනාවරණය කළොත් දඬනීය දඬුවම් ලැබිය හැකි වරදක් රත්නවර්ධනමාත්මයා වෙනස ලෝකයට නොතිසි ලබා දීම සඳහා තිබෙන ක්‍රම මොනවාද කියලා බෙදුම් පනතේ. Thank you. මං ඉස්ලාමින් නම් හිමිකම් ව්‍යාපංච කිරීමේ ආඥා පනතේ හිමිකම් ව්‍යාපංච කිරීමේ ආඥා පනතේ 63 වගන්තිය. අනුව පළමු මයික තමයි මං ඉස්සත් කියේ පළමු පන්තියේ හිමිකමක් ව්‍යාපංච සහතිකයන් නිකුත් කළොත් හෝ දෙවනි පන්තියේ සහතිකයන් නිකුත් කරපු අවස්ථාවක බෙදුම් පනත අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිවම කියනවා the Partition Act shall not apply to land parcel registered under the Act with first class title or title of absolute ownership or second class of title of ownership. එතකොට මේ අවස්ථා දෙකේදීම බෙදුම් නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඒ වගේම මේ පනතේ 14 1 සහ 2 වගන්ති වල තමයි අර පළමු පන්තිය සහ දෙවෙනි පන්තියේ ඉන්කම් ව්‍යාපාරච කිරීම ගැන සඳහන් වෙන්නේ. 14 नगर सभा අනුව ගොඩනැගිලි ඉදි කරන්නට ඕ රද්දවර්ධන මහත්මයා ඒක ඒක ගැන අපි මං හිතන්නේ පසුවට සාකච්ඡා කරනවා ඉතින් අපිට අර නොටිසි සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිපාදන මොනවද කියලා පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් නම් මේක අවසන් කරන්න පෙර ඔව් දෙකක් තියෙනවා එකක් තමයි නඩුව පැවරුවෙන් පස්සේ අධිකරණය හරහා ඉදමේ දැන්වීමක් ප්‍රසිද්ධ කරනවා ග්‍රාම නිලධාරිවරයා විසින් ग्राम तम कार्यालय प्रसिद्ध करवस्था බාහිර සියලුම පුද්ගලයන්ට ඒකට මැදිහත් වීමට හෝ ඉදිරිපත් වෙලා හිංකම් කීමේ අවස්ථාව තියෙනවා. මම හිතන ප්‍රමාණවත්ද උත්තරේ ප්‍රමාණවත් උත්තරේ ලසිත කනුවරච්චි මත ප්‍රමාණවත් උත්තරේ තව පැහැදිලි කරන්න අවශ්‍යද? ඔව්. එතකොට ඒ අවස්ථා දැනීම් නිකුත් කිරීමේ අවස්ථා තියෙනවා ඒ වගේම බාහිර පුද්ගලයෙකුට නඩුවට මැදිහත් වීමට පුළුවන් 69 වගන්තියටදී නඩුවේ ඕනෑම අවස්ථාවකදී නමුත් බෙදුම් නඩුව පවතින අතරතුර බියෙන් ලද ඔප්පුවක් මත අයිති ලැබෙන කෙනෙකුට මැදිහත් වීමේ අවස්ථාවක් නැහැ ඉදම් නඩුව උසාවි නඩු තීන්දුවක් උඩ වෙන්දේසි කරලා ඉදම මිලට ගත්ත කෙනෙකුට හැර ඒ අවස්ථා ඒ හැර අනික් අයට නඩුවට මැදිහත් වීමේ वर्तमान
කරන්න පුළුවන් දෙයක්ද ඒක කරනවාද ඒක කිරීම අත්‍යවශ්‍යද කියලා ඒක ගැන ඔබතුමාට මොකක් හරි කියන්න පුළුවන්ද අනිබේද ගැසීම අත්‍යවශ්‍යයි මා දැනුවත්ව නම් මිනින්දෝරු මහත්මිය මේ කාර්යය කරනවා ඔවුන්ගේ සේවකෙක් ළමයි අනිබේද ගැසීම සිදු වෙනවා කියන එකයි මගේ දැනුවත්ව අපේ ප්‍රදේශයේ ඒක අනිවාර්යයි ඔව් හරි තව මොනවා හරි ඔබතුමාට එකට එකතු කරන්න තියෙනවද නැත්නම් මම ඊළඟ කොටසට යමුද අපි හරි තමයි හරි යන්න ඊළඟ කොටසට යන්න දැන් ඊට පස්සේ දැන් ඔබතුමා ඔව් දැන් ඔබතුමා රත්නවර්ධන මහත්මයා අපිට මෙතෙක් වෙලා සඳහන් කරේ බෙදුම් නඩුවක් ගොනු කළා 12 වෙනි වගන්තියේ පියවර සහ නොටිසි ලබා දීම පාර්ශවයන්ට සහ පාර්ශව නොවන කුජලයන්ට නොටිසි ලබා දීම සම්බන්ධයෙන් තමයි රත්නවර්ධන මහත්මයා මෙතෙක් කල් අපව දැනුවත් කරේ දැන් සමාවෙන්න නොටිසි ලබා දීම 12 වෙනි වගන්තියට තියෙන ඔව් මම සමාවෙන්න පොඩ්ඩක් දෙන්න පුළන්ද මට ඒක කාරණයක් මට අමතක වුණා මම මේක ඔව් කියන්න කියන්න බෙදුම් නඩුවකදී අපි ඉදම විස්තර කරන්න ඕනේනේ උපලේඛනයක හෝ නැහැ මේ බඳෙහි විස්තර කරන්න ඕනේ මායිම් සහිතව දැන් කලින් හදපු පිඹුරක නිරූපණය වෙන ඉදමක් නම් එතකොට ඉදම බෙදුම් නඩුවට මැනීමේදී කලින් පිඹුර අදිෂ්ඨාපනය කිරීම විශේෂ වස්තු හඳුනා ගැනීමදී වැදගත් ඒකට අපි මං හිතන්නේ ඉතිරි කොටසේදී අපි සෝදරත්න මහත්මයාගෙන් ඒක පැහැදිලි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා දැන් අපි රත්නවර්ධන මහත්මයා 12 වෙනි වගන්තියේ පියවර සහ නොටිසි සම්බන්ධයෙන් දැනුවත් කළා. දැන් ඊට පස්සේ තියෙන කාරණාව තමයි නොටිසි ලැබුණායින් පසුව ඉතිකාර පාර්ශවයේ නඩුවට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපිට බෙදුම් නඩුවක මූලික මැනීම සම්බන්ධයෙන් පියවර ගන්නට සිදු වෙනවා. දැන් රත්නවර්ධන මහත්මයා අවසන් කරපු දැන තමයි අදිෂ්ඨාපනයක් කලින් තිබුණක් අපිට අදිෂ්ඨාපනයක් කර ගැනීම අවශ්‍ය වෙනවා කියන දැනේ ඉඳලා. උදා මම දැන් කැමති නීතිඥ ජනාධිපති නීතිඥ රංජන් සෝදරත්න මහත්මයා වෙත යොමු වෙන්න අපි කොහොමද බෙදුම් නඩුවක මූලික මැනුමට අදාළ කටයුතු සිදු කරන්නේ ඒක මූලික මැනීමේදී කොහොමද කටයුතු කරන්නේ මිනින්දොරවරයාගේ වගකීම මොකක්ද සහ ඒ මූලික මැනීම සම්බන්ධයෙන් අපි කන්සිඩර් කරන නැත්නම් සලකා බලන අවස්ථාවේදී නීතිඥවරු වශයෙන් අපගේ වගකීම මොනවද කියන කාරණයක් ඒ වගේම අපි දකිනවා යම් යම් අවස්ථාවලදී මේ බෙදුම් නඩුවකදී මූලික පිඹුරු කියලා පිඹුරු කීපයක් විකල්ප පිඹුරු කියලා පිඹුරු කීපයක් ලබා ගන්න අවස්ථා තිබෙනවා සමහර අවස්ථාවලදී මිනුම්පතිවරයා වෙත අධිකාරී පත්‍ර ලබා ගන්න අවස්ථා තිබෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් මේ කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලා මම ජනාධිපති නීතිඥ සංජන් සෝදරත් මහත්මයාට ආරාධනා කර සිටිනවා මම හිතන්නේ මේ නීතිඥතුමාගේ මේ මයික්‍රෝෆෝනය ක්‍රියා තාමත් අපිට මේ ඔබතුමාගේ හඬ ඇහෙන්නේ නැහැ තාමත් සෝදරත් මහත්මයා තාමත් අපිට ඇහෙන්නේ නැහැ තාමත් අපිට ඒ සුන්දරන්ද මහත්මයාගේ හඬේ පොඩි හඬ ඇහෙන්නේ නැති ප්‍රශ්න ගැටලුවක් තිබෙනවා අපි එහෙමනම් සුන්දරන්ද මහත්මයාගේ තාක්ෂණික ගැටලුව निराකරණය කරගන්න කල අපි ඊළඟ කොටසට අපි නීතිඥ අනුරුද්ධ ධර්මනාත් මහත්මයා මම එහෙනවද ඔව් අනුරුද්ධ ධර්මනාත් මහත්මයාට මම යොමු වෙන්නම් අපි ඊළඟට එහෙමනම් රංජන් සෝදරත් මහත්මයාගේ තාක්ෂණික ගැටලුවක් තිබෙන බව පේනවායි සම්බන්ධතාවයේ එතකල් අපි අනුරුද්ධ ධර්මනාත් මහත්මයාට මම යොමු වෙන්නම් අපි සෝදරත් මහත්මයාගෙන් අර මූලික මැනීම ගැන අපි පැහැදිලි කර ගැනීමක් කරමු දැන් බෙදුම් නඩුවක මූලික පියවර ගැන අපි රත්නවර්ධන මහත්මයා සඳහන් කළා අපි දෙවෙනි කොටස අපි රංජන් සෝදරත් මහත්මයාගෙන් අපි පැහැදිලි කරගමු දෙවෙනිවම කොහොමද මූලික මැනීම සහ හිමිකම් ප්‍රකාශ ගොනු කිරීම කියන කාරණේත් අපි සෝදරත් මහත්මයාගෙන් පැහැදිලි කරගමු දැන් ඔබතුමා අපිට ඉතුරු කොටසට යනවා නම් පළවෙනිම කියන්න ධර්මරත්න මහත්මයා දැන් අපි දන්නවා සාමාන්‍ය සිවිල් නඩුවකදී මේ පූර්ණ නඩු විභාග කියන එකක් තිබෙනවා
දැන් බෙදුම් නඩුවකදත් කදිත් තියෙනවා බෙදුම් නඩුවකදී පියවර අවසන් වුණායින් පසුව 24 වන වගන්තිය අර්ථේ නඩුව විභාගයට නියම කිරීම සඳහා කැඳවන්නට ඕන. එතකොට මේ බෙදුම් නඩුවකවත් පූර්ව නඩු විභාගයේ පැවැත්වේ යුතුද නැත්නම් කොහොමද බෙදුම් නඩුවක නඩු විභාගයේ පවත්වාගෙන යා යුත්තේ? උත්තරින් පටන් ගමු. මම එහෙනවා කියලා එහෙනවද ලස්සට? දැන් මේ පූර්ව නඩු විභාගය කියන සිද්ධාන්ත ලසිත අපේ සිවිල් නඩු විධාන සංග්‍රහයට ගොනුවන්නේ 2017 අංක 8 කියන සිවිල් නඩු විධාන සංග්‍රහයට ගන්න ලද සංශෝධන ප්‍රකාරව. දැන් එහි පූර්ව නඩු විභාගයේ සම්බන්ධව වන ප්‍රතිපාදන එහි මේ 10A කියන පරිච්ඡේදයේ සහ ඉන්පසුව අප 17A කියන පරිච්ඡේදයේ දක්වලා තියෙනවා. දැන් ඒ අනුව මේ නඩු විභාග සාමාන්‍ය නඩුවකදී නඩු විභාගයට දින 14කට කලින් ඒ අදාළ පාර්ශවකරුවන් විසින් ඔවුන්ගේ යෝජිත විසඳනා සහ පිළිගැනීම් ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනි සහ ඉන්පස්සේ පූර්ණ නඩු විභාගයේ ප්‍රවත්තන ආකාරය දක්වලා තියෙනවා. ඒ වගේම එහෙම පාර්ශවකරුවන් විසින් මේ යෝජිත පිළිගැනීම් හා විසඳනා ඉදිරිපත් කරපු අධිකරණ නියම කරන ලද කටයුතු නොකරන අවස්ථාවකදී ඒ සම්බන්ධව අධිකරණයේ විසින් කටයුතු කළ යුත්තේ කෙසේද කියන එකත් දක්වලා තියෙනවා. දැන් බෙදුම් පනත කියන්නේ බෙදුම් නඩු සම්බන්ධව තියෙන විශේෂිත පනතක්. එවැනි අවස්ථාවක බෙදුම් පනතේ 79 වන වගන්තියේ පැහැදිලිවම කියලා තියෙනවා පනතේ දක්වා නොමැති කරුණු සම්බන්ධව සිවිල් නඩු විධාන සංග්‍රහය භාවිත කරන්න පුළුවන් කියලා. හැබැයි බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන දක්වා ඇති අවස්ථාවක එයට පටහැනි වන්නා වූ නැත්නම් ප්‍රතිපාදන දක්වා ඇති අවස්ථාවක සිවිල් නඩු විධාන සංග්‍රහය අදාළ කරගත නොහැකි සම්බන්ධව බෙදුම් පනතේ විවිධ වගන්ති සම්බන්ධව නඩු දෙන්දු ගණනාවක් තිබෙනවා. මේ දැන් මම මේ ඉදිරියට නඩු විභාගයේ සම්බන්ධයෙන් නඩු විභාගයේ 24 වන වගන්තිය සම්බන්ධයෙන් කියන අවස්ථාවකදී නඩු එකක් කියන්න තමයි අත්‍යවශ්‍යව විසඳනා ගොනු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධව මම එක නඩු තීන්දුවක ගරු අධිකරණයේ ඒ සම්බන්ධව මොන වගකීම දක්වා සිටින කැමැති. ඇත්තරම මේ නඩු තීන්දුව සම්බන්ධව මුලින්ම අපිරිදරාගේ අවධානය මේ සාකච්ඡාව සම්බන්ධ යොමු කරන ලද්දේ ගතික ප්‍රබෝධ රත්නවර්ධන මහත්මයා 48 නවනීති වාර්තා ක්වික් තියෙනවා. 45 in the form of issues the matters in dispute between the parties in a partition action after satisfying himself that no person other than the parties to the action has interest in the property he will in such case decide the issues framed by him and enter a decree for partition or sale according to his findings on the issues he should not in such circumstances considered without giving due notice to the parties any matter in dispute that may appear to him to arise between them in the course of the proceedings. The position of course will be different where the judge does not set down in the form of issues the matters in dispute in a partition action. In such a case the parties will be presumed to have asked the court to adjudicate on all matters in dispute as disclosed by the pleadings. ඒ අනුව මේ එකක් තමයි එක කාරණයක් තමයි විසඳිය යුතු ප්‍රශ්න ගොනු කිරීමට අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක් විදුම් පනත ක්‍රියාත්මක වෙනවා නම් එවැනි අවස්ථාවක පූර්ව නඩු විභාගයේදී දින 15කට කලින් යෝජිත පිළිගැනීම හා විසඳිය යුතු ප්‍රශ්න යෝජනා කිරීම කියන එක බෙදුම් පනතට පටහැනි. අනිත් කාරණේ තමයි බෙදුම් පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව නඩුව විභාගයට නියම කරාට පසුව ඒ සම්බන්ධව
යම් පාර්ශවකරුවෙකු එවන විට හිංකම් ප්‍රකාශ කරන කිරීමක් නොකර හැරියොත් ඔහු පැහැර හරි පාර්ශවකරුවෙකු වශයෙන් සලකන්න පුළුවන් කියලා ප්‍රතිපාදනය තියෙනවා 25 2 සහ ඉන්පසුව එහෙම පැහැර හරි පාර්ශවකරුවෙකු නැවත නඩුවට ඇතුළත් වෙන්නේ කොහොමද කියලා 25 3 වගන්තිය තියෙනවා මම ඒව සම්බන්ධව විස්තර කියන එම කරුණු අනුදර්මත් මහත්මයා මම හිතන්නේ අපිට මේ අවස්ථාවේදී මම හිතන්නේ අපිට අප අනුදර්මත් මහත්මයාගේ සම්බන්ධතාවය විඳී කියලා තිබෙනවා ධර්මත් මහත්මයා මගිටන්නේ අපිට තිබෙන මේ මේ අයහපත් කාලගුණ තත්ත්වේ නිසා ඇති වෙන බාධාවක් කියලා මම හිතනවා අපි අන්න අනුරුද්ධ ධර්මරත් මහත්මයා අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිද දැම්මම චන්දන चंदन රත්නවර්ධන මහත්මයා ඔබතුමා තාමත් ඉන්නවද අපි සමග සම්බන්ධ වෙලා ඇහෙනවද මාව ඔව් ඔව් මට හිතෙන්නේ අනුරුද්ධ ධර්මරත්න මහත්මයාගේ මං හිතන්නේ මේ සම්බන්ධතාවය යම් බාධාවක් තිබෙනවා මේ මේ අවස්ථාවේදී මේ ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වයක් තිබෙන නිසා විය හැකියි කියලා මම හිතනවා. ඉතින් අපි අනුරුද්ධ ධර්මරත්න මහත්මයා සම්බන්ධ වෙන කාලෙම ඔබතුමාගෙනුත් නැවතත් අහන්නම්. අර බෙදුම් නඩුවක මම අනුරුද්ධ ධර්මරත්න මහත්මයාගෙනුත් ඇහුවේ බෙදුම් නඩුවකදී පූර්ව නඩු විභාගයේ අදාළ වෙනවාද? ඒ කියන්නේ ඔබතුමාගේ මතය මොකක්ද? පැහැදිලිවම පූර්ව නඩු විභාගයට අදාළ ප්‍රතිපාදන බලපාන්නේ නැහැ. මොකද ධර්ම අනුරුද්ධ ධර්මරත්න මහත්මයා කිව්වා වගේ බෙදුම් නඩුවක විසදුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීම අනිවාර්ය නැහැ. අත්‍යවශ්‍යත් ඉදිරිපත් කරපු විසදුතු ප්‍රශ්න වලින් අධිකරණය බැඳෙන්නේ නැහැ. අධිකරණයට හිමිකම මොකක්ද කියන එක පරීක්ෂා කිරීමේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම තීන්දුව කර තිබෙනවා සේක්‍රඩ්. ඒ කියන්නේ මම හිතන්නේ සුද්ධ වූ වගකීම. ඒකට ඒ නිසා විසදුතු ප්‍රශ්න වලින් පමණක් සීමා වීම අවශ්‍යත් නැහැ. ඒ නිසා විසදුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නැහැ බෙදුම් නඩුවක. ඊළඟට අපි 25 වගන්තියට ආවොත් මම හිතන අනුරුද්ධ ධර්මද මහත් ඇවිල්ලා ඉන්නවා. එතුමාට උත්තර දෙන්න පුළුවන්. ඇවිල්ලා ඉන්න එතුමා. සරි. ඔව්. ඔව්. එතකොට ඔබතුමාගේ මතයත් සිවිල් නඩු විභාගයකදී පූර්ණ නඩු විභාගයක් අදාළ වන්නේ නැහැ කියන එක තමයි ඔබතුමා ප්‍රකාශ කරන්නේ. ඔව් 25 වගන්තියක් බලපුවාම අවශ්‍ය නැහැ. අත් කිසිසේත් අදාළ නැහැ. හොඳයි. අනුරුද්ධ ධර්මරත්න මහත්මයා. ඔව්. දැන් මම දැන් ඔබතුමාගේ මම හිතන්නේ ඔබ අපිට පැහැදිලි ඇහෙනවා ඇති නේද? එනවා එනවා හරි
මුලින්ම විභාගයට නඩු විභාගයේ සම්බන්ධ ඇත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 24 වෙනි වගන්තිය බෙදුම් පනතේ 24 වෙනි වගන්තිය ප්‍රකාරව ඊට කලින් දැන් සාමාන්‍ය සිවිල් නඩු විධාන සංග්‍රහයේ නම් සාක්ෂි ලැයිස්තුවක් දින 15කට ගණන් ගනු කළ යුතුයි. ඒත් බෙදුම් පනතේදී එය බෙදුම් පනතේ 23 1 වගන්තිය ප්‍රකාරව තියෙන මාසයක් ඇතුළත ගනු නඩු විභාගයට මාසයක් ඇතුළතකට පෙර එය ගනු කළ යුතුයි කියලා. මේ එහිදී ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නඩුවකට අවධානය යොමු කරන්න කැමති ඒ තමයි 2004 3 ශ්‍රී ලංකා නීති වාර්තා 2004 1 ශ්‍රී ලංකා නීති වාර්තා 162 පිටුවේ ඇති සමහරවිට දෙදස් සමාවෙන 2004 3 ශ්‍රී ලංකා නීති වාර්තා 162 පිටුවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව පුෂ්පා එදිරිව ලීලාවතී යන අදර්ස් කියලා එහි 163 වන පිටුවේ මෙසේ සඳහන් වෙලා තියෙනවා. We note that the applicable provision in section 23(1) of the partition law in terms of which the list of documents has to be filed not less than 30 days before the date of trial. When this provision is considered in the light of section 25(1), it is clear that the date of trial is not necessarily the first date on which the case is fixed for trial, but could also include any date on which the trial is postponed. ඒ අනුව අර සිවිල් නඩු විධාන සංග්‍රහය පොඩක් බාධා කිරීමක් කරන්නද? ඔය ඔය නඩුව අදාළවන්නේ ලේඛන සම්බන්ධයෙන් විතරද සාක්ෂි කරන ලයිස්තු ගත කිරීමකට අදාළ වෙනවද? මෙහි මෙම නඩුව දැන් මෙහි මේ නඩුවේ මේ මෙම නඩුවේදී නම් ඒ ගරු අධිකරණේ නඩුව ඒ නඩුවේදී තීන්දුව කරේ දිසා දිසා විනිසුරුමා විසින් යම් කිසි ලේඛන වර්ග යම් ලේඛන කොටසක් අර පසුව අතිරේක ලයිස්තුවක් ගොනු කිරීමෙන් ප්‍රතික්ෂේප කරන අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමක් සම්බන්ධව හැබැයි ඒකේ කෙලින්ම එහෙම ලේඛන සම්බන්ධව පවණක් කියලා එහි කියලා නැහැ මේ නඩුවේ සිද්ධ මේ කරුණු ගත්තම ලේඛන සම්බන්ධව තමයි ඒක කියලා තියෙන්නේ. දැන් මෙතන මම දකින එක ප්‍රශ්නයක් තමයි දැන් මෙම නඩුව තීන්දුවේ අනුව බැලුවම යම් කිසි නඩුවක පැමිණිලි කරුවෙක් ඔහුගේ නඩු විභාගයේ අවසන් කිරීමෙන් පස්සේ උනත් මේ නඩු තීන්දුව අනුව අතිරේක ලයිස්තුවක් ගොනු කළ හැකියි. එවැනි අවස්ථාවක පැමිණිලි කරු තමන්ගේ නඩුව අවසන් කළා තිබෙන අවස්ථාවක ඔහුට පැහැදිලි කිරීමක් කරන්න ඔහුගේ නඩුවේදී අවස්ථාව නොමැති වන ආකාරයෙන් ලේඛන ලයිස්තුවක් ගොනු කරොත් ඔහුට අගතියක් සිදුවිය හැකියි. මම හිතන්නේ එම තත්වය ඉදිරියේදී විදුම් පන සම්බන්ධව සංශෝධනයක් ගෙන යන අවස්ථාවේදී සලකා බැලිය යුතුයි කියන එක තමයි මගේ මතය. දැන් ඊළඟ කාරණය ලස්ට දැන් 24 වන වගන්තිය ප්‍රකාරව නඩු විභාගය ආරම්භ කිරීමේදී නඩු විභාගය විභාග කිරීමේ දිනය නියම කිරීම සඳහා විහුක්ත අධිකරණයේදී නඩුව ඇඳ ගැසීමේ දිනයක් නියම කළ යුතුයි. එයින් පස්සේ එම දිනය සම්බන්ධව පාර්ශ්වකරුවන්ට දැනුම් දීමක් කළ යුතුයි. එයින් පසුව තමයි බෙදුම් නඩුවේ නඩු විභාගය සඳහා ගනු ලබන්නේ. දැන් බෙදුම් නඩුවක නඩු විභාගයේ පාත්‍රත්ව ආකාරය බෙදුම් පනතේ 25 වන වගන්තියේ දක්වලා තිබෙනවා. දැන් එහිදී 25 1 වගන්තිය ප්‍රකාරව සම්පූර්ණ හිමිකම් සම්බන්ධ පරීක්ෂණයක් කළ යුතු බව දක්වලා තිබෙනවා. මම 25 එකට එන්න කලින් 25 2 සහ 25 3 වගන්ති සම්බන්ධව කතා කරන්න කැමතියි. මොකද විදුම් පනතේ 25 2 වගන්තිය 90 හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම කාර්යහරණ ලැබුණු විත්තිකරුවෙකුට එම ලැබුණු පාර්ශ්වකරුවෙකු පැහැරහැරි පාර්ශ්වකරුවෙකු වශයෙන් සලකන්නේ එවැනි අවස්ථාවක හුඩු විරුද්ධව ඒකපාක්ෂික නඩුව ඒකපාක්ෂිකව නඩුව පවත්වාගෙන යා යුතු බවට දක්වලා තිබෙනවා. හැබැයි එහෙම පැහැරහැරි පාර්ශ්වකරුවෙකු 25 3 වගන්තියේ දක්වලා තියෙන ආකාරයට එම පාර්ශ්වකරුගේ හිමිකම් පෑම නිර්වාජනම් එහි නිර්වාජ්‍යත්වයේ සම්බන්ධව
හෝ අධිකරණයට සැහැීමට පත්වීමෙන් පස්සේ නඩු නඩු ගාස්තුවක්කට යටත්ව හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සම්බන්ධව ගරු අධිකරණයට සුදුසු නියෝගයක් කරන්න පුළුවන්. හැබැයි එහෙම අවස්ථාවකදී එම පාර්ශ්වකරු ඉදිරිපත් කරන කරුණට ඒ කරුණු සම්බන්ධව බලපාන පාර්ශ්වකරුවන්ට දැනුම් දීමෙන් පස්සේ එම කරුණ කරන්න ඕනේ. මෙහිදී ධර්මරත් මහත්මයා මේ එක කාරණයක් තියෙනවා. දැන් ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ගොඩක් පැටලෙන පැටල ගන්න තැනක් තමයි මේ ඒකපාක්ෂික විභාගය පවත්වාගෙන යෑම සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ තිබෙන ඒකපාක්ෂික විභාගයට නියම කිරීම අතර වෙනසක් තියෙනවද කියන කාරණේ. එක දෙවෙනි කාරණේ තමයි දැන් මේක කියන්නේ 25 දෙක වගන්දී කියන්නේ හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් නොකරන පාර්ශ්වයක් ගැන. දැන් අපි හිතමු හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන පාර්ශ්වයක් ඉන්නවා. නමුත් නඩු විභාග දවසේ පැමිණෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක මොකද්ද තත්ත්වය? දැන් ඉස්සෙල්ලාම සිවිල් නඩු විධාන සංග්‍රහයේ යටතේ ඒක යටතේ නඩුව නඩුවට යම් නඩුවක උත්තරයක් ඉදිරිපත් නොකරන පාර්ශ්වකරුවෙකුට හෝ ඔහු සිතාසි බාරගෙන අධිකරණයට එන්නේ නැති අවස්ථාවක විරුද්ධව ඒකපාක්ෂික විභාගයට නියම කළ හැකි. එසේම පැමිණිලිකරු නඩුව ඉදිරියට නවත්වාගෙන යන්නේ නැත්නම් ඔහු පැමිණිලිකරුගෙන නඩුව නිෂ්ප්‍රභා කළ හැකි. හැබැයි මෙතන වෙනස තියෙන්නේ වෙතුම් පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව පැහැර හැරපු පාර්ශ්වකරුවෙකු හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න නැතුව පැහැර හැරපු පාර්ශ්වකරුවෙකුට 25 3 වගන්තිය අනුව ඔහුගේ හිමිකමේ නිර්වාජ්‍යත්වයේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළා. ගාස්තුව වෙනත් කරුණු කොන්දේසි වලට යටත්ව නඩුවට පාර්ශ්වකරුවෙකු වශයෙන් ඇතුළත් විය හැකි. මේදී ලසිත බෙදුම් පනත යටතේ හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න නැති පාර්ශ්වකරුවෙකු ඔහුට විරුද්ධව සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව ඒකපාක්ෂික නඩු විභාගයකට නඩු විභාගයක් පැවැත්වීමට යොමු කිරීම නිත්‍යානුකූල නොවනවා. ඒ සම්බන්ධව මම මීට කලින් පැවති 1951 බෙදුම් පනත එනම් 1951 අංක 16 දරන 1951 අංක අංක 16 දරන බෙදුම් පනත යටතේ තීන්දුව වෙච්ච ඩිංගිරි අම්මා ඉදිරිව අප්පුහාමි 72 නව නීති වාර්තා 347 72 නව නීති වාර්තා 347 කතරිනා ඉදිරිව ජේමිස් 73 නව නීති වාර්තා 49 මුදියන්සේ ඉදිරිව පුංචි බණ්ඩා 77 නව නීති වාර්තා 501 නඩුවලට අවධානය යොමු කරන්න කැමතියි. මම කාලය සම්බන්ධ ගැටලුවක් නිසා මම ඒ සියලුම නඩු තීන්දු කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නඩුෙහි වැදගත්කම දක්වන්න මම 72 නව නීති වාර්තා 347 නඩුවේ එක කොටසක් කියව සිටින්න කැමතියි. එනම් එහි 351 වන පිටුවේ අධිකරණය විසින් මෙහෙම දිනු කළ තියෙනවා. Even a cursory examination of sections 84 and 85 of the Civil Procedure Code would reveal their inapplicability in a partition action. Section 84, for instance, provides for the dismissal of the plaintiff's action if he fails to appear on a day fixed for the appearance and answer of a defendant. It is very common to find a large number of defendants in a partition case. They are never served with summons at one and the same time, and a case had to be called on several days before this is done. A plaintiff would be in peril on every day that a defendant appears on summons. Section 85 provides for the ex parte hearing of a case and passing of a decree nisi if the defendant fails to appear on the date fixed for his appearance and answer. Such a procedure, in addition to being oblivious, obviously impracticable in a partition action, would be contrary to the provisions of Section 25 of the Partition Act, which require the court to exercise examine the title of each party before entering an interlocutory decree. ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඒකපාක්ෂිකව විභාගයට නියම කරන ප්‍රතිපාදන බෙදුම් පනත සම්බන්ධව අදාළ වෙන්නේ නැහැ. බෙදුම් පනත සම්බන්ධව අදාළ වෙන්නේ හිමිකම් ප්‍රකාශයක් නොකළ අවස්ථාවක 25-3 සහ 25-2 සහ 25-3 කියන වගන්ති. ඊළඟට ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය බෙදුම් පනතේ යටතේ හිමිකම් ප්‍රකාශයක් ගොනු කරනවා. එහෙත් එම පාර්ශ්වයේ ඉන්පස්සේ නඩු විභාගයට සහභාගී වෙන්නේ නොමැති අවස්ථාවක එවැනි අවස්ථාවක
බෙදුම් පනතේ එම පාර්ශවකරු ඔහුට එහෙම නඩු විභාගයට සහභාගී වෙන්න හැකියාවක් නොලැබුණේ නොලැබුණේ යම්කිසි ඔහුට FH අභාග්‍යමත් තත්වයක් වැනි අවස්ථාවක ඔහු සහ ඔහුගේ ඓතිහාසිකම සම්බන්ධව ඉන්පස්සේ කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඔහු එකී පාර්ශවකරුට බෙදුම් පනතේ 48 වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා මං හිතන්නේ මේ සම්බන්ධව මින් පස්සේ විදුර රණවක මහත්මයා විසින් ධර්මනාත මහත්මයා මම ඔබතුමාගෙන් අහුව මෙන්න මෙහෙම දෙයක්කුත් අද හිතේ තියාගෙන දැන් ඔබතුමා අපි හිතමු බෙදුම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව හිමිකම් ප්‍රකාශයක් ගොනු කරනවා පළවෙනි නඩු විභාග දිනේදී එන්න වෙන්නේ නැහැ දෙවෙනි නඩු විභාග දිනේදීත් එන්න වෙන්නේ නැහැ නමුත් ඔහු නඩු විභාගය ඉවර වෙන ඉස්සෙල්ලා තුන්වෙනි හතරවෙනි දිනේදී එනවා එතකොට මොකද වෙන්නේ එතකොට දැන් බෙදුම් පනතේ 48 හතර වගන්තියේ කියලා තියෙනවා යම්කිසි හතර 48 හතර ඒ රෝමන් හතර යටතේ කියලා තියෙනවා පාර්ශ්වකරුවකු බෙදුම් පනත යටතේ හිමිකම් ප්‍රකාශයක් ඔහු විසින් ඉදිරිපත් කරපු අවස්ථාවක සහ ඉන්පස්සේ ඔහුට ඔහු නඩු විභාගයට සහභාගී වීමට ඔහු නොපෙනී අවස්ථාවක ඒ සහ ඒ නිසා ඔහුගේ අයිතිවාසිකම් වල අහිපු අවස්ථාවක ඔහුට ඒ ඉන්පස්සේ ඔහුගේ හිමිකම ඉදිරිපත් කර ඒ අයිතිවාසිකම් ලබා ගැනීම ප්‍රතිපාදන 48 4 ඒ වගන්තිය තියෙනවා सहभागि निर्वाजत्व संबंधव सहिम पत्न සහ ඒ සම්බන්ධ අනිපාර්ශ්වයන්ට හිමිකම් ප්‍රකාශයක් අනිපාර්ශ්වයන්ට අවසන්ද හිමිකම් ප්‍රකාශයක් ගොනු කළ හැකි දැන් ඔබතුමාගේ ප්‍රශ්නය තමයි හිමිකම් ප්‍රකාශයක් ගොනු කරනවා හැබැයි ඉන්පස්සේ අවස්ථාවක පැමිණෙන්නේ නැහැ කියලා ඒක අවස්ථාව එක දවසක් එන්නේ නැහැ ඊළඟ දවසේ එනවා ඊළඟ දවසේ එනවා ඉතින් එවැනි අවස්ථාවක ඔහුව මගේ මතේ නම් ඔහුව පෙරහැරි පාර්ශ්වකරුවක වශයෙන් අධිකරණය විසින් නම් කරොත් ඉන්පසුව ඔහුට නවත ඒ නඩු විභාගයට සහභාගී වීමට ප්‍රතිපාදනයක් 25 වගන්තිය කියලා නැතික. ඒ ඔහුට ඔහු 48 වගන්තිය අනුව කටයුතු කරමු කියන එක තමයි මගේ මතය. ඔව් එතනින් දැන් එතකොට තව කෙටි වෙලාවක් අරගෙන අපිට ඉතුරු ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අපිට අවසන් කරන්න පුළුවන් නම් කාල වේලාව ප්‍රශ්න නිසා. ඔව් දැන් එතකොට 25 මම 25 එක වගන්තියට ගියාම 25 එක වගන්තියේ ශ්‍රීලංකා නීති වාර්තා 300 පිටුවේ වාර්තා වී ඇති අබේසිංහ එදිරිව කුමාරසිංහ කියන නඩුවට 2010 ශ්‍රී ලංකා නීති වාර්තා 109 පිටුවේ වාර්තා වී ඇති සොපිනෝනා එදිරිව කොර්නේලිස් කියන නඩුවට මම අවධානය යොමු කරන්න කැමතියි. එයි සොපිනෝනා එදිරිව කොර්නේලිස් කියන නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුවක ඉඩ විෂය වස්තු හඳුනා ගැනීමේ අත්‍යවශ්‍යතාවය ඉතාම හොඳින් දක්වලා තිබෙනවා. එසේම දෙවනි කාරණය තමයි පාර්ශ්වකරුවන්ගේ හිමිකම. පාර්ශ්වකරුවන්ගේ හිමිකම කියන එක අධිකරණය විසින් ඉතාම හොඳින් පරීක්ෂා කළ බැලිය යුතුයි. නඩු දින සම්බන්ධ රටේ බලනාවක්ම තියෙනවා. මේ විශේෂයෙන්ම
අනුරුද්ධ අපිට ඒ වයින් නඩු තීන්දුව එකක් දෙකක් අපිට පැහැදිලිවම අපේ ප්‍රේක්ෂකයාට ලියා ගන්න පුළුවන් විදිහට හැමින් කියමුද හොඳයි එකක් පළවෙනි එක තමයි 62 නව නීති මම එහෙනම් පැහැදිලි කරනවා එනවා ඔව් 62 නව නීති වාර්තා holding to the vendor, there must be clear and unequivocal proof of how the vendor in a court of vendor become entitled to that share. How then is the proof to be established in a court of law? It only too frequently happens, especially in uncontested cases, that the court is far from strict in ensuring that the provisions of the evidence ordinance are observed. And when this happens, where there is a contest in regard to the pedigree, as in the present case, the inference is that the court has failed totally to discharge the functions imposed upon it by Section 25 of the Act. It cannot be impressed too strongly that the obligation to examine carefully the title of the parties becomes all the more imperative in view of the far-reaching effects of Section 48 of the new Act, which seems to have been specially enacted to overcome the effect of decisions of our courts, which tend to alleviate then mitigate the rigors of the conclusive effect of Section 9 of the Repealed Partition Ordinance Number 10 of 1863. ඒ වගේම මේ ධර්මවත්ම ඔය කුරේ ඉදිරිම විජේසූර කියන නඩුව බෙදුම් නඩුවකදී නාති සම්බන්ධතාවය උපැන්න සහතික ඉදිරිපත් නොකිරි කරන්නේ නැතුව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් උත් වැඩගත් වෙනවා නේද? ඔව් ඒ සම්බන්ධ ඒ නඩු තීන්දුව දක්වලා තිබෙනවා. එසේම එවැනි අවස්ථාවක සාක්ෂි ආරක්ෂා පනතේ 32-5, 32-6 සහ 52 වගන්තිවල අදාළත්වයේ සම්බන්ධයෙන් ඒ නඩු තීන්දුව දක්වලා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධව 2001 ශ්‍රී ලංකා නීති වාර්තා 6 පිටුවේ වාර්තා වී ඇති කුලරත්න ඉදිරිව ආර්යසේන කියන නඩුවටත් මම අවධානය යොමු කරන්න කැමැතියි. මොකද මේ නඩුවේ බෙදුම් නඩුවක පාර්ශ්වකරුවන්ගේ හිමිකම ඉතාම හොඳින් පරීක්ෂා කර බැලිය යුතු බව එසේම මේ පාර්ශ්වකරුවන්ගේ අතරවන එකගතාවයක් නැත්නම් පිළිගැනීම මත පමණක් බෙදුම් නඩුවක තීන්දුවක් ඇතුළත් කළ නොහැකි බවට දක්වලා තිබෙනවා ඒ වගේම ඊළඟ ගලබොලේ දිරිව මොහිදී 49 නීති වාර්තා 92 කියන නඩුවේ දක්වලා තිබෙනවා the court should not enter a decree in a partition action unless it is perfectly satisfied that the person in whose favor it makes the decree are entitled to the property. Investigation of title by the court is a necessary prerequisite to every partition decree. ඒ අනුව ඉඩමේ විෂය වස්තු හඳුනා ගැනීම සහ ඒ පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීම 25-2 වගන්තිය අනුව කළ යුතු බවට දක්වන්න ඕනේ. එසේම අනුරුද්ධ අපි කතා කෙටියෙන් අපි යමුද අපි මේ නඩු තීන්දුව කෙරෙහි පා බෙදුම් නඩුවක අතුරු නඩු තීන්දුව කෙරෙහි කාල වේලාව ඉතාම තික්මණික්ම වෙන බැවින් යන් නිසා ඔව් එතකොට ඒ වගේම මම කෙටියෙන් දක්වන නම් එසේම පාර්ශ්වකරුවන්ට බෙදුම් නඩුවකදී ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව එකගතාවයක් ඇති විය හැකි හැබැයි එහෙම අවස්ථාවකදී වුණත් අධිකරණය විසින් අර 25 වගන්තියේ වන අයිතිවාසිකම් පරීක්ෂා කිරීමේ කාර්ය කළ යුතු බව දක්වලා තියෙනවා ඒ සම්බන්ධව 2004-1 ශ්‍රී ලංකා නීති වාර්තා 48 2004-1 ශ්‍රී ලංකා නීති වාර්තා 48 ඵලීල් එදිරිව අගින් කියන නඩුවට මම අවධානය යොමු කරන්න කැමතියි. කාලීලාව සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙන නිසා ඊළඟට බෙදුම් පනතේ නඩු විභාගයේ පවත්වලා ඉන්පස්සේ 26-1 අවගන්තිය ප්‍රකාරව අතුරු තීන්දුව ගරු අධිකරණය විසින් නඩු තීන්දුවක් ප්‍රකාශ කළා. ඒ අනුව අතුරු තීන්දුව ප්‍රකාශයක් ඇතුළත් කළ යුතුයි. එසේම ඒ අතුරු තීන්දුව ප්‍රකාශයක දී ඇතුළත් කළ හැකි කාරණයන් 26-2 අයන්නේ සිට උයන්න දක්වා වගන්ති වල දක්වලා තිබෙනවා. ඒ වගේම අර බෙදුම් පන තීන්දුව ප්‍රකාරව ඉඩම්
දෙකකට වඩා වැඩි ගණනක් වෙන අවස්ථාවක ප්‍රබෝධ රත්නතරන් මහත්මයා ඒ සම්බන්ධව කිව්වා එම ඒ සම්බන්ධව ඒ කෙසේ කළ හැකි ආකාරය සම්බන්ධව 26-4 වගන්තිවල තිබෙනවා මෙහිදී මම තව එක කාරණයක් එකතු කරන්න කැමතියි එනම් 2009 ශ්‍රී ලංකා නීති වාර්තා 155 පිටුවේ වාර්තා වෙලා තියෙනවා හරිෂ්චන්ද්‍ර එදිරිව ප්‍රනාන්දු කියලා නඩුවක් මේක අභියාචන අධිකරණ නඩු තීන්දුවක් 2009 කීවෙනි ශ්‍රී ලංකා නීති වාර්තා කීවෙනි වොලියුමද 2009 ශ්‍රී ලංකා නීතිච සංගම් වාර්තා සමා වෙන්න 2009 ශ්‍රී ලංකා නීතිච සංගම් වාර්තා 155 පිටුව හරිෂ්චන්ද්‍ර එදිරිව ප්‍රනාන්දු කියලා එම නඩුවේ 157 වන පිටුවේ කියලා තියෙනවා මම ඒක එකතු කිරීමක් වශයෙන් දක්වන්න කැමතියි එනම් එහි දක්වලා තියෙන්නේ මෙහෙමයි it is settled law that an action for a partition of more than one land can only be brought if the lands sought to be partitioned are contiguous in nature and the devolution of title is common to all ඒ කියන්නේ අර රත්නවද මහත්මයා කියවුවා වගේම ඒ පාර්ශ්වකරුවන් සියලු අයට ඉඩම් වලම අයිතිවාසිකම් තිබෙන්න ඕනි එසේම එම අයිතිවාසිකම් වලට අදාළ පෙළපත එන devolution of title කියන එක සෑම දිනාටම තිබෙන්න ඕනි ඒ වගේම එම ඉඩම් එකිනෙකට යාව නැත්නම් contiguous in nature පිහිටලා තිබෙන්න ඕනි කියලා තමයි එම නඩු දියෙන්නේ කියලා තියෙන්නේ එතකොට අනුරුත් තව මොනව හරි තියෙනවද ඔබට එකතු කරන්න අපි නැත්නම් සෝසලත් මාත්මයට යමුද මං හිතන්නේ ඇත්තටම නඩු විභාගයේ ආරම්භ වීමට කලින් ඊට කලින් තියෙන ප්‍රතිපාදන මූලික නඩු පිබුරාදී සම්බන්ධව සාකච්ඡා කරන අවස්ථාවක් ලැබුණ නිසා සුන්දරත් මහත්මයාට මේ අවස්ථාව යොමුෙමු නඩු ඉන්පසු අපිට සාකච්ඡාවේදී ඉදිරි කරන සාකච්ඡා කරන්න කියලා මම හිතන්නේ සුන්දරත් මහත්මයා ජනාධිපතිනිගේ සුන්දරත් මහත්මයා ඔබතුමා ඉන්නවා නේද අපි සමග වැදගත්ම කාරණේ තමයි මූලික මැනීම මූලික මැනීමක් කරන්නේ කොහොමද මූලික මැනීමකදී අතෘප්තියට පත් වන පාර්ශ්වයක් කටයුතු කළ යුත්තේ කෙසේද විකල්ප විමුරු ලබා ගන්න කෙසේද මේ කාරණේ අපි ඉතමත් ඉක්මනින් කැටියෙන් පැහැදිලි කරමු අපේ කාල වේලාව විලඳ ගැටලුවක් තිබෙන නිසා ඉස්සෙල්ලා මම 16 වෙනි ගන්තිය කෙනෙක් කියන්නේ 16 වෙනි ගන්තිය වෙන තමයි මූලික සැලැස්මක් සෑදීමේදී අධිකාරියක් මිනින්දෝරු අධිකරණයේ මිනින්දෝරු මඩුල්ලේ සමාජිකවට හැරියම අධිකාරියක් ඒ අනුව ඔහු ඒ අධිකාරිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ක්‍රියාත්මක කිරීමේදී ඔහු සියලුම පාර්ශ්වයන්ට දැනුම් දීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දැන්වීම පැලවීම කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔහු ඊට අමතරව ඔහුගේ වගකීමක් තියෙනවා. මූලිකව පැමිණිල්ල ඔහුට සාමාන්‍ය අධිකාරිය පත්‍රයත් එක්ක පැමිණිල්ල පිටපතකුයි ඒක ඉදමට අදාළ සැලස්මල් තියෙනවනේ ඒ සැලස්මල් පිටුවත් ලැබෙනවා. विषय वस्तु अनिवार्यमेंधिस्थापने दशुदेन वार्ता योजित प्रकाशित वार्ता 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 ප්‍රධානම අවශ්‍යතාවය තමයි උපලේඛනයේ බෙදීමට යොදිත ඉඩමේ උපලේඛනයේ අක්කරණ බෙදීමට යොදිත ඉඩම එය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එය හඳුනා ගත්තන් පස්සේ තමයි ඒකට පැමිණිලිකරු විශ්වාසය තියෙන පෙළපත ඒකට පාවිච්චි කරලා ඒ අනුව බෙදීම ඉල්ලන්න පුළුවන්. මුලින්ම හඳුනා ගැනීම කරන්න බැරි නම් ඒක මූලික කරුණක් වෙනවා. එතකොට පෙළපතට යෑම අවශ්‍ය වෙන්නේ නැහැ නඩුවේදී. එතරම් නඩුව ගෙනියන්න බැරි වෙනවා. නමුත් මේ අවස්ථාවේදී දැනුම් දීම දෙන අවස්ථාවේදී මුලින් දැන් ඊට පස්සුව සංශෝධන වලින් හුඟක් වෙනස්කම් වෙලා තියෙනවා. 87 සංශෝධනයෙන් වෙනස්කම් කීපයක්ම ආවා. ඊළඟට ඒකෙදි තියෙන විශේෂම එකක් තමයි ඉන්දෝරු මහත්මයාට අර සාමාන්‍ය ඉදිරිපත් කරන වදින මන්වයි කියලා තියෙන දැන්වීම වලට අමතරව ඔහුගේ අතට
අධිකරණ මාර්ගයෙන් පැමිණිලි කාර්යයේ පුල්වීම මත නෝතිසි දෙනවා. ඒ නෝතිසි දෙන්නේ මනින වෙලාවේ යම් අය ඉදිරිපත් තුන්වැනි පාර්ශ්වයන් ඉදිරිපත් වෙනවා නම් ඔවුන් ගැන සම්පූර්ණ වාර්තාවක් කරන්න ඕනේ. ඔව් ඉදිරිපත් වෙනවයි කියන එකයි හැකිනම් බොහොම හොඳයි. මම දැකලා නැහැ වැඩි ඒක කරනවා. ඔව් හිමිකම් පෑම විතරක් නෙමෙයි හිමිකම් පෑමේ ස්වභාවය ගැනත් කියන්න කියලා වාර්තාවේ දක්වන්න ඕනේ. ඊට පස්සේ ඔවුන්ට ඊළඟට අධිකරණයේ පෙනී සිටීමේ දිනය ඇතුළත් කරලා ඒ නොතිසි අතින් ඔවුන්ට බාර දෙන්න ඕනේ. බාර දීම විතරක් නෙමෙයි ඒ බාර දීලා ඒ පගන්තිය නම් තියෙනවා අත්සන පව ලබා ගන්න ඕනේ කියලා කෙසේ වෙතත් එම සම්බන්ධව ගරු අධිකරණයට පැහැදිලිව වාර්තා කරන්න ඕනේ හැකිතාක් දුරට ඔවුන්ගේ ලිපිනයෙන් එක්ක. එතකොට නඩුව නැවත අධිකරණයට ආවට පස්සේ ප්‍රථමයෙන්ම අධිකරණය කරන්නේ එම හෙළිදරව් කර පාර්ශ්වයන් ඉන්නවා නම් ඒ හෙළිදරව් කර පාර්ශ්වයන්ට අධිකරණය දැනුම් දීම් දෙනවා. ඔවුන්ට අධිකරණ විදිහේ පෙනී සිටින්න කියලා. ඔවුන් අධිකරණ නැත්තම් දැනුම් දීම නොකළත් ඔවුන් නෝටිස් එක තියෙන හින්දා ලැබුණු නෝටිස් එක තියෙනවා නම් ඔවුන්ට ඇතුල් වෙලා ඒ සම්බන්ධව පෙර කලාශයක් ඉදිරිපත් කළා ඔවුන්ගේ තියෙන හිමිකම් පෑම කරන්න පුළුවන්. හිමිකම් පෑමක් කියන්නේ ඉඩමේ බිම්මයි තියෙන විතරක් නෙමෙයි වගාවට වෙන්න පුළුවන් වැඩි දියුණු කිරීම වලට වෙන්න පුළුවන් හරි වෙනත් තියෙන තමන්ට තියෙන බිමට තියෙන බිම තියෙන බිමත් එක්ක තියෙන ඉම්ප්‍රූවමන්ට් එක නැත්නම් වැඩි දියුණු කිරීමට තියෙන හිමිකමක් වෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී එහෙම සැලස්ම ඉදිරිපත් කළාට පස්සේ දැන් පාර්ශ්වයන්ට තියෙනවා ඒ සැලස්ම සලකා බලන අවස්ථාවක් තියෙනවා. සලකා බලලා යම් අවස්ථාවකදී පාර්ශ්වයන් දෙකට සෑහීමකට පත් වෙන්නේ නැත්නම් එක්ක මැනීම ගැන හරි ඉඩම අඳුනා ගැනීම ගැන හරි පාර්ශ්වයන් පත් වෙන්නේ නැත්නම් ඒ පාර්ශ්වයන්ට යම් වෙනත් තවත් සැලස්මක් අධිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් වැඩිදුරට තහවුරු කරගන්න ඒවා කිරීමේ ඉල්ලා සිටීමේ අයිතියක් තියෙනවා. ඒ වගේ ඒ අවශ්‍යතාව තියෙනවා. නමුත් කෙසේ වෙතත් මේක වැදගත්ම දේ තමයි මූලික සැලස්ම ඉදිරිපත් කරනකොට මම දැකලා තියෙනවා අපි දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මූලික සැලස්මට විරුද්ධ වෙන එක්කෙනා තවත් සැලස්මක් ඉල්ලනවා අධිකරණේ. එතකොට අධිකරණය වෙනත් මිනින්දෝරු මහත්මයෙකුට ඒ මූලික සැලස්ම හදපු එක්කෙනා නෙමෙයි ඒ මුලින් ඇරලා ඒ වගේ සැලස්මක් කරන්න ඔහු හදලා කරනවා. එතකොට මේ මිනින්දෝරු මහත්මය දෙන්නෙක්ගේ මූලික සැලස්ම විකල්ප සැලස්ම වෙනවා. නමුත් ඒක ඒ తත්වය දැන් බොහෝ දුරට මොකද ඒක කොහොම මේ මේ එම අරවුල් එම ප්‍රශ්නගත తත්වය දැන් විසඳිලා තියෙනවා. මොකද දැනට තියෙනවා පැහැදිලිවම මුලින්ම නඩු තීන්දුවක් තියෙනවා සුමනසේන එරෙහිව ප්‍රේමරත්න කියලා. ප්‍රේමරත්න එයා තියෙන CA 13:36 ඊ 13:37 ෆයිනල් නඩුව. ඒක 6/2014/3/5 වෙනිදා තමයි තීන්දු කළ තියෙන්නේ. ඒත් ඒක මම දන්න හැටියට නම් වාර්තාගත එකක් නෙමෙයි. නමුත් 10 සොදරත්මත් මේ 13:36 මොකද මොන වර්ෂයේද? CA 13:36 2014 අනික එක 13:37 ඒ දෙකම ෆයිනල් 2014. ඒ තීන්දුව දීලා තියෙන්නේ අබ්දුල් සලාම් විනිශ්චයකරුතුමා. ඔහුගේ ගන්න තීරණය තමයි ඔහු කියන්නේ එම විශේෂයෙන්ම 18/3 වගන්තිය අර්ථ නිරූපණයක් කරලා ඔහු අනුව සලකා බලලා කියනවා තුන වගන්තිය අනුව කියනවා විකල්පයක් ඕනනම් මිනින්දෝරු මහත්මයේ පළවෙනි කරපු එකට සෑහීමකට පත් වෙන්නේ නැත්නම් යම් පාර්ශ්වයක් හෝ පැමිණිලි කරනු පත් වෙන්නේ නැත්නම් විකල්පයක් ගන්නවා නම් ඒ විකල්පය ගැනීම කරන්න පුළුවන් සර්වේ ජෙනරල් නැත්නම් මිනුම්පතිගෙන් විතරයි කියලා. වෙනත් සර්වේ කෙනෙකුට බෑ කරන්න කියලා මේ ඒ මේ මිනිඳුරු මඩුල්ලේ ඉන්න. ඒ කියන්නේ එකෙන් කල්කන් ගන්න මේ හැම තිස්සෙම මූලික සරස්ම කරපු එක්කෙනා එක්කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සෙ විකල්පයක් ගන්නවා එයාගේමයි ගන්න ඕනේ. එයාට අමතරව මේ අධිකාරී පත්‍රයක් නිකුත් කරලා එයාගෙන් තමයි ගන්න විකල්ප සරස්මක් ගන්න ඕනේ. ඒක තියෙනවා. ඒ ওই தത്വේ එතකොට මේ මම කියපු නඩු තීන්දුව අභියාචනා අධිකරණ නඩු තීන්දුව. නමුත් ඊට පස්සේ එම තීන්දුවම අනුගමනය කළා හෙට්ටිගේ ඩොන් ටියුඩ හා දෙදෙනෙක් එරෙහිව හෙට්ටිගේ ඩොන් ලලිතායි තවත් අයත් එක්ක එයි
නඩු තීන්දුවේ මේ නඩුවේ අංකය තමයි SC appeal 134 ඇලෙයිර 20016 ඒ මේ ඒ නඩු තීන්දුව ප්‍රකාශන පත්‍රකල් තියෙන්නේ මේ ප්‍රධාන වශයෙන් කළා තියෙන්නේ ඊව වනසුන්දර දරුවින් ශාර්තුමිය දිනේ දිනේ නඩු තීන්දුවේ දිනේ නඩු තීන්දුවේ දිනේ 2008 පෙබරවාරි 19 2018 වී යුතුයි නේද 2018 sorry 18 18 පෙබරවාරි 19 19 පෙබරවාරි 19 තමයි තීන්දුව දීලා තියෙන්නේ දැන් එතකොට දැන් ඒ අනුව දැනට තියෙන තත්ත්වය අනුව දැනට තියෙන තත්ත්වය අනුව ඒක ඒ කියන්නේ මේ 18 වෙනවා ගන්තියේ 13 වෙනවා ගන්තියේ අනුව මිනුම් පොතේ තමයි ගන්නවා වෙන කාටවත් දැන් බෑයි කියලා ඒ තාක්ෂණ මත මම දන්නවා උසාවි වල බොහොම අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා පමණක් කරන නඩුවලත් එහෙම ගත්තේ වලට නැවත වෙන විදිහකට කටයුතු කරන්න සිදු වුණා ඉතින් ඒ ප්‍රශ්නේ දැන් මේ අභියාචන අධිකරණවත් නැදනම් නමුත් ඕකේ දැන් දැන්ට පොඩි මතවාදයක් තියෙනවා ඒක තාම අධිකරණයෙන් තීරණය වෙලා නැහැ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වගන්තියයි සිංහල භාෂාවේ තියෙන වගන්තියයි පොඩි වෙනසක් තියෙනවා කියලා සිංහල භාෂාවේ තියෙන වදන්තිය අනුව යම් අවස්ථාවක් තියෙනවද වෙන විකල්ප විනිදෝරුවකට යන්න කියන එක. ඒක තාම අපි නෑ මේ දන්තේ තියෙන தත්ත්වය තමයි දැන්ට පවතින නීතිය. ඒකෙන්ද අපිට හරි හරි වැරදි හරි අපිට ඒ අනුව තමයි ක්‍රියා කරන්න වෙලා තියෙන්නේ. ඒක. දැන් ඒ අනුව දැන් ඔය තමයි මැනීමකට වැදගත් වෙන්න ඕනේ. අනික වාර්තාවක් ගැන මම දැකලා තියෙන මොකද ලොකු දුර්වලකමක් තමයි මුගක් විනිදෝරු මහත්තුරු ඓතිහාසිකව සියල්ල කියනෝනේ. මොකද එහෙම කිව්වේ නැත්නම් ඔක ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. අවසාන සලස්පහදලා මේ මේ වන්දි සම කරනකොට හරි නැත්නම් වෝල්ටි වැය කරනකොට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකින්ද නිදින මහත්මයා දැන් එතකොට නිදුමා දැන් එතකොට දැන් අපි දැන් ඔබතුමා කිව්ව විදිහට දැන් ඔය තියෙන වார்த்தාවේ හෝ ඉමුරේ යම් කාරණයකට අපි එකඟ වෙන්නේ නැත්නම් අපේ සේවාදායකගේ මතය අනුව ඒ කාරණා වැරදි නම් අපි මොකද කරන්න ඕනේ? දැන් විකල්ප ඉමුරකට යන්න හැකියාව උත් නැහැ. එතකොට මොකද කරන්න ඕනේ? මිනිදෝරු මහතුරු සාමාන්‍ය උද්ගලයෝ ඔවුන්ට වැරදීම් වෙන්න පුළුවන් ඒකින්ද ඒක අවශ්‍ය නම් අධිකරණයට දැන් දීලා චෙක් ඒක බලන්න පුළුවන් ඒක ඔවුන්ගේ කොච්ච දෝෂයක්ද නැත්නම් ඔහු ඒක කියලා තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔවුන්ට නඩු විභාගයේදී විකල්ප සාක්ෂි ඉදිරිපත් කරන්න වෙනවා මේක මේ විදිහට කියලා තිබ්බට ඒක වැරදි කියලා. මොකද එතකොට ඒ වැඩි දියුණු කිරීමට හැබයක් තියෙනවා නම් ඒක විශේෂයට විශේෂිත ප්‍රශ්න ඉදිරිපත් කළා යන් තරඟ කරන්න වෙන ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යෙන්ම. මොකද උදාහරණයක් වශයෙන් දැන් අපි මම මේක ඇහුවේ උදාහරණයක් වශයෙන් දැන් ඉඩමක වගාවල් තියෙනවා වගාවල් අපි පොල්ගස් 10ක් තියෙනවා නමුත් මිනින්දෝරු මාත්මයා කියනවා පොල්ගස් 5යි තියෙන්නේ කියලා. ඒ වෙද්දී අවස්ථාවකදී අපිට මොකද්ද කරන්න පුළුවන් දැන් ඒ සම්බන්ධයෙන් මොකද්ද අපිට කරන්න පුළුවන්? එකම තියෙන්නේ පළවෙනිම අවස්ථාව කියලා ගන්න ඕනේ අධිකරණ මාර්ගයෙන් හැකිනම් මිනින්දෝරු මාත්මයාට ඒ සම්බන්ධව වැඩිදුර වார்த்தාවක් බල්ල ඉදිරිපත් කරන්න කියන හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් තමුන්ට අධිකරණයේ ඉද නඩු විභාගයේදී තමයි ඒ සම්බන්ධව කටයුතු කරන්න වෙන්නේ. මොකද විකල්පයක් කියනකොට අරනවා නම් ඒ වගේ එකට මිනින් ප්‍රතිර මෙන්නම කරන එක තේරුමක් නැහැ. ඒ වගේ එකට. ඒ වගේ එකට අතර පොළවේ තියෙන පිටි එකක් නම් මිනින්දෝරු මහත්තයනොත් වරදක් කළා තියෙනවා නම් මං හිතන්නේ 175ක් මේ 180ක් විතර මිනින්දෝරු මහත්තුරු කියයි උඹට වරදක් වුණා ඒක නිකන් නිවැරදි කිරීමේ අතිරේක වார்த்தාවක් එවයි. මං දැකලා තියෙනවා එහෙම එවලා තියෙනවා. නිවැරදි කළා ඒ ප්‍රශ්නේ මතු කළාම මොකද වුන් එපාර කියලා බලනවා. ඒ මිනින්දෝරු මහත්තයම ඇත්තරම ඒ ගැන පොඩි හරි සැකයක් තියෙනවා නම් එයාට ඕනනම් නැවත නිරීක්ෂණය කළා හරි ඒක නිවැරදි කරන්න පුළුවන්. මොකද එයාට එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නිවැරදි වார்த்தාවක් දුන්නයි කියන එක. ඉතින් එයාටත් වගකීමක් තියෙනවා අධිකරණයේ නිලධාරියෙක් විදියට.
बेलू बेलमट मिनिंदोर महात्म्या अधिष्ठापने हरी नत्तंगे देपल आकार विशेष कारण अभी तमो रजे यम सलस्माल भाविता कर ला रजे तीन यावधीडम वाले ये अनुवाद माही मुहागन पुलुंग तीनों न मिनुंग पति तुम्हारे इड़ वड़ा पहासु एक तीन अवश्य एक करण अवश्य लगे काम पड़ने तीन एक ने मिन उनका पहला वट एवं तीन एवं ये अवस्था वही की ने वैरोध अति बात ऐतिहन तुम्हें नहीं वागन दिया रहते हार्ड तूने वागन दिया रहते एक यमुक रण नोने मिनुं पत्र के लिए तीन इन दोर मात में यो करण नेता विकल्प सलस्म किया प्रधान सलस्म पादक अड़पालन सलस्म मुकद विकल्प सलस्म कदिट मुल सलस्म अंगन मुकद उन्न पार्श मुल सलस्म विश्वास विकल्प सलस्म वेदगात्मे खाऊद मनो सलस्म मेके हरियट आंध्र गणती हरियट तुरद अंतिमें प्रश्न एक नीर कारण प्रश्न नम मूलिक प्रश्न दिए उद्योग मेन मकर इलाक मती तम नी विषय वस्तु नान विषय वस्तु लेखने विस्तर करे ඒ අනුව අධිකාරියක් නිකුත් කළා මනිනවා මැනලා පෙන්නනවා විශේෂ වස්තු එකයි කියලා තමයි අය හිමිකම් ප්‍රකාශ පත්‍ර ඉදිරිපත් කරන විත්තිකාරයෙක් කියලා නැහැ මේක වැරදි මේ විශේෂ වස්තුව කියන්නේ මේ ඊට වඩා විශාල ඊඩමක් මේ මැනලා තියෙන විශාල ඊඩමකින් කොටසක් විතරයි ඒකින්ද මේකේ මේ නොබිදු මේ 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 කොටස වෙන් වෙලා තිබ්බට ඒක නීති අනුකූලව වෙන්වීමක් නෙමෙයි පාර්ශ්වකාරණන්ගේ මහා ඊඩමේ තියෙන අවුල් අයිතිවාසිකම් अवसान पत्त आकार आकार महाइडमेंगे महाइडमें महाइडमें इतकोट वेपुर विशाल मैं पुलवा एक वगंत वस्तव गत हिमकर दान वगंत में विशेष विशाल मुझे पंचकोने सामान्युट अधिकरण अवसान विषय वस्तु विशाल कुडाइडम निश्चित अवसान हाउलवास अवसान वे विशाल मूलिडम विशाल विकारे अनिवार विशाल विषय वस्तु नमकवाचक वितरा विषय वस्तु इतकोट ए विषय वस्तु भुक्ति මහයිඩමෙන් තුනෙන් එකක් තියෙන එක්කෙනෙක් එයා එයාගේ තුනෙන් එකේ අයිතිය වෙනුවෙන් භුක්ති විඳින කයල තමයි අර මුළු ඊඩමේ පළපත දාලා බෙදන්න යන්නේ එතකොට වෙන්නේ මොකද්ද එයාගේ අයිතිය තුනෙන් එකකට සීමා වෙනවා අර පොඩි ඊඩමේ
එතකොට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් එයාට එහෙම කරන අවස්ථාවකදී එයාට ඕනනම් පුළුවන් මුළු ඉඩම්ම ගෙනහල්ලා නඩුව ඇතුල් කරලා කරන්න. එහෙම නැත්නම් මගේ මතය අනුව ඒ කියලා එයාට කියන්න පුළුවන් මේ ඉඩම ඉස්සෙල්ලම මූලිකවම ඉඩම අඳුනා ගැනීම කරලා නැහැ මුල් ඉඩම අඳුරලා ගන්නේ නැහැ. මේක කොටසක් විතරයි. මේක අපිට පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ මායින් වලට තියෙන ඉඩමත් ඉතුරු ඉඩම් කොටස් කොහෙද තියෙන්නේ කියලා. අපිට ඒක මැනීමකින් පෙන්වන්නත් පුළුවන් නැත්නම් නම් වලිනුයි ඉඩමේ පරණ ඔප්පුවලුම් පෙන්වන්න පුළුවන්. පිටර විශාල ඉඩමක් තියෙන්නේ ඒ අතරදී සමගි බෙදුමක් හෝ වෙන බෙදුමක් වෙලා නැහැ. ඉතින් එහෙම පෙන්වුවොත් ඒ පාර්ශ්වයකට බෙදීමට ඉල්ලන්නේ නැතුව මහ ඉඩම. තමුන් මුළු ඉඩමේ තමුන්ට ප්‍රමාණයේ භුක්ති විඳින හින්දා මගේ මතය විදිහට කියනවා උඩ ඉල්ලන්න පුළුවන් ඒ නඩුව එය ප්‍රතික්ෂේප කරන්න ඒ කියන්නේ ඒ අනුව නඩුව නිසි ඉඩම ගෙනාවු නැති හින්දා ඒ අනුව විශේෂ වස්තු හඳුනා නොගැනීමින්ද අයින් කරන්න කියලා නඩුව ඉවත් කරන්න කියලා මේකට තව විනාඩියක පමණ කාලයක් අරගෙන අපිට තවම ඔබට තව එකතු කරන්න තියෙනවා නම් දෙයක් එකතු කරමු මොකද කාල වේලාව ශීඝ්‍රයෙන් ගියා තව එකක් කියන්නම් ඕකටම මම පොඩ්ඩක් කියන්නම් මේ මේ මේක සම්බන්ධව මේ මෑතක නඩු තීන්දුවක් තියෙනවා මම හිතන්නේ CA 664 99 ෆයිනල් කියලා ඒක මම හිතන්නේ දනක් කිසෙල්වා නඩුකාරතුමා දුන්න තීන්දුවක් දීලා තියෙන්නේ මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ 28/2/2020 මම හිතන්නේ මේකට මේ මේ අපි මේ විද්‍රෝහණක මහත්තය සම්බන්ධ දෙවල තියෙන පාර්ශ්වයක් විදිහට අපල ෆිල් කරපු ක්‍රාවුට් එකක් දීලා තියෙනවා මේකෙදී මම මේ නඩුව කියවලා බැලුවා ඒ නඩුවේදී ඇත්තටම ප්‍රධාන වශයෙන් ඒක කියන්නේ මේ කොටසක් විතරක් මැනපු එක අනිත් පැත්තලින් ඩිස්මිසල් එකක් විතරයි ඒගොල්ලන් බෙදන්න මේ මුළු එක බලන්නේ නැත්නම් ඒක මුළු ඉඩමම බෙදන්නේ ඉල්ලන්නේ නැත්නම් ඒගොල්ලන්ට ඒක විතරයි ඩිස්මිසල් එකක් ඉල්ලන්න බෑ කියලා. නමුත් ඒක මුළු නඩු තීන්දුවම කියවුවම ඒක එකම තියෙනවා ඒක පැහැදිලිව මේ සාක්ෂි තියෙනවා ඒ කුඩා කොටස මුල ඉඳලම බෙදලා වෙන් කළා මේ මේ හවුල් ඇති අවසන් වෙලා තියෙන එකක් කියලා. එතකොට ඒක අරකේ කොටසක් වෙන්න පුළුවන් මූලිකව. ඒක බෙදා වෙන් කළ කොටසක් වෙනවා. ඒකින්ද ඒ පදනමේ තමයි ඒ නඩු තීන්දුව දීලා තියෙන්නේ. ඒකින්ද මම හිතන්නේ මගේ මතයට ඒක ගැටෙන්නේ නැහැ. ඒ කියන එක ගැටෙන්නේ නැහැ. මොකද ඒක මම මුළු එකම කියවලා බැලුවා. ඒක ගැටෙන්නේ නැහැ. ඒ ප්‍රධාන මතයට. දැන් අනික් මට ඒක අහන්න ඕන එකක් තියෙනවා. මම දැන් ඉදිරි මම බලාපොරොත්තු මම මේකේ 60 මේ මේ 68 66 වගන් තියෙනත් මම කිය යුතුද නැත්නම් කවුරු කෙනෙක් කියනවා දැන් අපි ඊළඟ කොටසට යමු ඊළඟ කොටසට ගිහිල්ලා අපි ඉදිරියට අපි ඊළඟ අවස්ථාවේදී අපි ඒක සාකච්ඡා කරමු ඉදිරියනක මාත්මයා දැන් අපි බෙදුම් නඩුවකදී මූලික කරුණු නඩු තීන්දුව දක්වා අපි කතා කරා දැන් අපිට ඔබතුමාගෙන් අපි එමු දැන් බෙදුම් නඩුවක් නඩු තීන්දුවෙන් අවසාන වන්නේ නැහැ ඊට පස්සේ තිබෙනවා බෙදුම් නඩුවක අවසාන මැනීමේදී අපි සැලකිලිමත් යුතු කාරණා මොනවාද අවසාන මැනීමේ ක්‍රියාදාමය මොකද්ද කියන කාරණේ අපි පැහැදිලි කරමුද කාල වේලාව ප්‍රශ්නක් නිසා අපි පුළුවන් තරම් ඉක්මනින් මේ කාරණාවට ප්‍රශ්න කිහිපයකුත් තියෙන අපිට සාකච්ඡා කරන්න තසිත දැන් මේ බෙදුම් නඩුවක මුල් තීන්දුව ප්‍රකාශය අතුල් කරාට පසුව නඩුව අවසන් වෙන්නේ නැහැ නඩුව අවසන් වෙන්නේ නැති වුණාම මුල් තීන්දුව ප්‍රකාශයෙන් පසුව ඉඩම කැබලි කිරීම එහෙම නැත්නම් ඉඩම විකිණීම කියන කාරණා දෙකෙන් එකක් සිදු වෙන්න ඕනේ දැන් බෙදුම් නඩුවක මුල් තීන්දුව ප්‍රකාශයට අනුව ඉඩමක් බෙදාවෙන් කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්න පුළුවන් ඉඩමක කොටසක් විතරක් බෙදාවෙන් කළා කොටසක් විකුණන්න කියලා තීන්දුවක් දෙන්න පුළුවන් සම්පූර්ණ ඉඩම විකුණන්න කියලා තීන්දුවක් දෙන්න පුළුවන් අපිට කාල වේලා ප්‍රමාණවත් නැති නිසා මම සාකච්ඡා කරන්නම් ඉඩමක් කැබැලි වලට වෙන් කිරීමේදී කොහොමද කටයුතු කළ යුත්තේ කියලා ඒ අනුව අපි 27 වෙනි වගන්තිය අපිට වැදගත් වෙනවා 27 වෙනි වගන්තියට අනුව අධිකරණයක් විසින් ඉඩමක් කැබැලි වලට බෙදාවෙන් කිරීම හෝ කැබැලි වලට බෙදාවෙන් කර විකිණීමක් කරන අවස්ථාවකදී අධිකාරී පත්‍රයක් නිකුත් කරන්න ඕනේ මිනින්දුරු මහත්තයාට ඒ අධිකාරී පත්‍රය නිකුත් කළ යුත්තේ මුල් මැනීම සිදු කළ මිනින්දුරු මහත්මයාට කියලායි සඳහන් වෙන්නේ. නමුත් අධිකරණයට අවශ්‍ය අවස්ථාන් වලදී වෙනත් මිනින්දුරු මහත්මයෙකුට සුදුසු අවස්ථාන් වල යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මුල් මැනීම කර මිනින්දුරු මහත්මයා තවදුරටත් වෘත්තීය කටයුතු වල යෙදෙන සුදුසු තත්ත්වයක නොමැතිනම් එවැනි අවස්ථාවක හැකියාවක් තියෙනවා අධිකරණයට වෙනත් නීතිඥ මහත්මය වෙනත් මිනින්දුරු මහත්මයෙකුට ඒක යොමු කරන්න. දැන් ඉඩම කැබැලි කර විකිණීමක් කරන්න මිනින්දුරු මහත්මයෙකුට කොමිසමක් නිකුත් වුණාට පසුව මිනින්දුරු මහත්මයාට ඒක සමග යවන්න අවශ්‍යයි අතුරු තීන්දු ප්‍රකාශයේ පිටපතක් සහ අතුරු තීන්දු ප්‍රකාශයේ මගින් ඉඩම් වල කොටස් හිමි කර දුන්
පාර්ශවකරුවන්ගේ නම සහ ලිපිනයක්. එතකොට ඒක ලැබුණට පසුව මිනින්දුරු මහත්මයාගේ රාජකාරිය තමයි ඔහු විසින් කොමසාරිස්වරයා විසින් 31 වන වගන්තියේ පළවෙනි උපවගන්තියට අනුකූලව කටයුතු කරන්න ඕනේ. 31 වගන්තියේ පළවෙනි උපවගන්තියේ සඳහන් වෙලා තියෙනවා මිනින්දුරුවරයා විසින් යෝජිත බෙදීමේ සැලැස්මක් පිළියෙල කිරීමේදී එහෙම නැත්නම් ඉඩම කැබැලි වලට බෙදාවෙන් කිරීමේදී ඔහු අනුගමනය කළ යුතු පළවෙනි ක්‍රියාමාර්ගය තමයි ඔහුගේ පින්කුව අතුරු තීන්දුව ප්‍රකාශයට අනුකූල වෙන්න ඕනේ. දෙවැනි එක තමයි පත්‍රයේ මගින් ඔහුට යම් විශේෂිත විධිවිධානයක් සඳහන් කරලා තියෙනවා නම් කරු අධිකරණය ඒ විශේෂිත විධිවිධානයට අනුකූල කටයුතු කරන්න ඕනේ. ඊළඟට ඔහු ඉඩමේ මායිම් ලකුණු කරන්න ඕනේ. පාර්ශ්වයන්ට ඉදිරි දිනේ දැනුම් දෙන්න ඕනේ. දැන් මේ කාරණා වලට පසුව අපිට ඉතා වැදගත් අවස්ථාවක් එළඹෙනවා 31-2 උපවගන්තිය සම්බන්ධයෙන්. මේක ඉතා වැදගත් තත්වයක්. 31-2 වගන්තිය අපිට කියවන්න අවශ්‍ය වෙනවා. 26-3 වගන්තිය, 32-1 ඈයන්න වගන්තිය සහ 32-1 ඊයන්න වගන්තිය කියන වගන්ති කියන සියල්ල සමගින් බෙදුම් නඩුවකදී ඉඩමක් බෙදාවෙන් කිරීමේදී අනිවාර්යයෙන්ම 1997 අංක 17 දරන සංශෝධනයේ පනතට ආවට පසුව ඉඩමක් බෙදාවෙන් කරන්න හැකියාවක් නැහැ. ඉඩමක් බෙදාවෙන් කිරීමේ හැකියාවක් නැහැ. ඔහුට සංවර්ධන කටයුතු සඳහා ඉඩම් බෙදාවෙන් කිරීමට අදාළ ලිඛිත නීතියක සඳහන් අවම අවශ්‍යතාවයන්ට පටහැවෙනිය ආකාරයට. දැන් මේ සම්බන්ධයෙන් අපිට වැදගත් වෙන නීතිමය තත්ත්වය තමයි නාගරික සංවර්ධන අධිකාරිය පනත. ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැනට නාගරික සංවර්ධන අධිකාරිය පනත බලපෑත්තන බවට ගැසට් කරලා තියෙනවා. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 1986 3/10 වෙනි දින අංක 392 ඇලිරක් 9 කියන ගැසට් පත්‍රයේ රෙගුලාසි සඳහන් කරලා තියෙනවා ඉඩම් බෙදාවෙන් කිරීමට අදාළ. එතන මේ බෙදාවෙන් කිරීමට අදාළ රෙගුලාසි වශයෙන් 20 වෙනි රෙගුලාසිය කියවන්න ඕනේ 17-1 රෙගුලාසිය සමග. එතකොට 20 වෙනි රෙගුලාසිය සමග 17-1 රෙගුලාසිය කියෙව්වහම එම ගැසට් පත්‍රයේ සඳහන් සී උපලේඛනයේ සඳහන් අවම අවශ්‍යතාවයන් සම්පූර්ණ නොවන ආකාරයකට සංවර්ධන කටයුතු සඳහා ඉඩම් බෙදාවෙන් කරන්න බෑ. එතකොට විදුර මට පොඩි බාධා කිරීමක් කරන්නද මේ ඔය රෙගුලාසි ගැන ඔබතුමා සඳහන් කරාම ඔබතුමා සඳහන් කරේ පොදු රෙගුලාසි ගැන. නමුත් වර්තමානයේ එක එක නගර සභා සීමාවල් මහනගර සභා සීමාවල් වලට වෙන වෙනම රෙගුලාසි ගැසට් කරලා තියෙනවා නේද? ඔව්. නමුත් පොදු රෙගුලාසි සම්බන්ධයෙන් මම සාකච්ඡා කරන්නේ නමුත් මේ පොදු රෙගුලාසි ටික ගැසට් කරලා තියෙන්නේ 1986 3/10 මම සඳහන් කරපු 392 ඇලීර 9 කියන ගැසට් නිවේදනය අනුව. ඒතකොට ඒ මම පොදුවේ සඳහන් කරන්නම් එක් එක් නගර සභා වලට හෝ මහනගර සභා පළාත් පාලන ආයතන වලට වෙන වෙන රෙගුලාසි තියෙන අවස්ථාවන්වලදී ඒ රෙගුලාසි අනුගමනය කළ යුතුයි. එතකොට අපිට වැදගත් වෙන දේ තමයි ඉඩමක් හිතුමතේ බෙදලාවෙන් කරන්න බෑ මිනින්දුරු මහත්තයා. දැන් මම මේ රෙගුලාසි ගැන සඳහන් කරනවා නම් ඉඩමක අවම වර්ග මීටර් ප්‍රමාණය වර්ග මීටර් 150ක් විය යුතුයි. ඒ වගේම වර්ග මීටර් 150ක් කියන්නේ පර්චස් 6ක ප්‍රමාණයක්. තර් පර්චස් 6ට වඩා කුඩා ඉඩම් කැබලි මේ අවස්ථාවේ මේ මිනින්දුරු මහත්මයාට ඊට අඩු ඉඩම් කැබලි කිරීමේ හැකියාවක් පනතනෝ සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට ඉඩමක අවම පළල මීටර් 6ක් වශයෙන් උතෙම රෙගුලාසියේ සී උපලේඛනයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පාරවල් යොදන්න ඕනේ ආකාරය, හැරමුෘතු යොදන්න ඕනේ ආකාරය ඇතුළු සියලු කොන්දේසි මේ රෙගුලාසි වල අන්තර්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැදගත් නඩු තීන්දුව තුනක් සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්න කැමති. මේ ගැන 2013 9 වෙනි මාසේ දෙවනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්නට යෙදුණු SC appeal 34/2013 කේම් බුද්ධිකා ප්‍රනාන්දු එදිරිව බර්ටි ප්‍රනාන්දු කියන නඩුව කෙරෙහි මා ඔබේ අවධානය යොමු කරන්නම්. එහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තිලකවර්ධන විනිශ්චකාරතුමිය පැහැදිලිවම සඳහන් කළා මේ පත්තේ තියෙන 31-2 වගන්තිය 26-3 වගන්තිය 31-1 ඈයන්න වගන්තිය සහ 32-1 ඊයන්න වගන්තිය අනුව අනිවාර්යෙන්ම බෙදුම් පනත යටතේ ඉඩමක් බෙදාවෙන් කිරීමේ අවශ්‍යතාවයේදී සංවර්ධන කටයුතු සඳහා නියමිත අවම ප්‍රමාණය ආරක්ෂා කරගත යුතුයි කියලා. එම නඩු තීන්දුවට පසුව 2019 4 වෙනි මාසේ 5 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්නට යෙදුණා කුමාරපාල ඉදිරිව විජේසුන්දර කියන නඩුව SCA 93/2012. මේක වාර්තාගත වෙලා තියෙනවා ගාල්ල නීති වාර්තා ගෝල් ජර්නල් එකේ 2019 වොලියුම් 5 පිටුව 426.
මේ නඩු තීන්දුවේදී දෙහිදෙනිය විනිශ්චකාරතුමන් විසිනුත් පැහැදිලිවම මෙම නීතිමය තත්ත්වය ඒ ආකාරයෙන්ම සඳහන් කරන්නට හේතුණා. ඒ වගේම සිවිල් අභියාචනා මහාධිකරණ නඩු අංක කොළඹ HCCA කොළඹ LRAC 13 LRAC 2014 රිවිෂන් ඇප්ලිකේෂන් ආදී කියන නඩුවේදී මැණික්පුර ඉදිරිව මැණික්පුර කියන නඩුව 2016 5 4 වෙනි දින සමරකෝන් විනිශ්චකාරතුමා විසින් තීරණය කරන්නට යෙදුණා මේ නීතිමය තත්ත්වය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව. දැන් එතකොට 27 වෙනි වගන්තියට පසු වගන්තියේ කටයුතු කළාට පසුව ඔහු මිනින්දොරු මහත්මයා විසින් එතනින් නතර වෙන්නේ නැහැ. දැන් බෙදුම් නඩුවක අපි තාක්ෂණික වශයෙන් සැලකුවට බෙදන්නේ ඉඩම කියලා. නමුත් පනත අදහස් කරන්නේ ඉඩම බෙදීමක් නෙමෙයි. පනත අදහස් කරන්නේ ඉඩමේ වටිනාකම බෙදීමක්. ඒ නිසා මිනින්දොරු මහත්මයා ඔහුගේ වාර්තාව සමග එක් එක් කොටස් වල ඇගයීම් වටිනාකම ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එතකොට ඒ ඇගයීම් වටිනාකම යදද්දී සඳහන් කිරීම වැදගත් වෙන්නේ යම් පාර්ශ්වකරුවෙකු විසින් කරන ලද වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඒ වගේම යම් අවස්ථාවක් තියෙන්න පුළුවන් ඉඩමක යම් පාර්ශ්වකරුවෙකුට වඩාත් වටිනාකමකින් යුතු ඉඩම ලැබෙන අවස්ථාවක්. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙන පාරට වඩා ආසන්න කොටස යම් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. එහි වටිනාකම වැඩි. පාරට වඩා දුරින් තියෙන කොටස යම් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. එහි වටිනාකම අඩුයි. එතකොට මේ වටිනාකම් සමකිරීමක් අවශ්‍ය වෙන නිසා පනත අපේක්ෂා කරන නිසා මිනින්දොරු මහත්මයා ඇගේම් උපලේඛනයක් ලබා දෙන්න ඕන. ඊළඟට 33 වන වගන්තිය අනුව මිනින්දොරු මහත්මයා මේ පාර්ශ්වකරුවන් විසින් කරන ලද වැඩිදියුණු කිරීම හැකියතාක් දුරට ඒ වචනේ වැදගත්. හැකියතාක් දුරට මේ පාර්ශ්වකරුවන් ලැබෙන පරිදි සකස් කරන්න ඕනේ. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අනිවාර්යෙන් ඒක කළ යුතුයි කියලා. නමුත් ඔහුට හැකියතාක් දුරට ඒක කරන්න ඕනේ. ඊළඟට අපි 34 එක වගන්තිය අපි වැදගත් වගන්තියක් සඳහන් වෙනවා. 34 එක වගන්තිය මිනින්දොරු මහත්මයා විසින් ඉදිරිපත් කරනකොට වන්දිහා සමකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. වන්දිහා සමකිරීම කියන එක අපිට වැදගත් වෙනවා. එහි සඳහන් වෙනවා කාරණා දෙකක්. කම්පන්සේෂන් ඇන් ඕවර්ටි. අපි ගොඩක් වෙලාවට මේ කම්පන්සේෂන් කියන දේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. නමුත් අපි සමකිරීම කියන කාරණේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැහැ. ඒත් මේක දෙකක්. පළවෙනි එක තමයි මේ වැඩි දියුණු කිරීම වලට ලබා දෙන වන්දි කියන එකෙන් අදහස් වෙන්නේ යම් පාර්ශ්වකරුවෙකුගේ වැඩි දියුණු කිරීමක් හෝ වගාවක් අවසාන බෙදුම් පිඹුර සකස් කිරීමේදී වෙනත් පාර්ශ්වකරුවෙකුට හිමි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වගාව සම්බන්ධයෙන් වගාව හෝ වැඩි දියුණු කිරීමට අයිතිවාසිකම් ඇති තැනැත්තාට පුළුවන්කම තියෙනවා ඔහුගේ වගාවට කරන ලද වියදම එහෙම නැත්නම් වන්දි ලබා ගැනීම හැකියාව. ඒක තමයි වන්දි කරවා කියන්නේ. ඒත් අනිත් එක තමයි සමකිරීම කියන්නේ. සමකිරීම කියන එකෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම අර මම කලින් කිව්වා වගේ පැහැදිලිවම ඉඩමක් කොටස් කිරීමක් සිදු කළාට අවශ්‍යතාවය වන්නේ ඉඩමේ වටිනාකම කොටස් කිරීමක්. ඒ නිසා ඉඩමේ වටිනාකම් වැඩි වටිනාකම් ලැබුණු කොටස් හිමි වන තැනැත්තා විසින් ඔහුට හිමි වුණු වටිනා වැඩි වටිනාකමේ කොටස අඩු වටිනාකම් ලැබුණු කොටස් අහිමි කරුවන්ට බෙදි ලබා දීම මගින් සමකිරීම සිදු කරන්නට පුළුවන්. මේ ආකාරයෙන් කටයුතු කළා 35 වගන්තිය අනුව මිනින්දොරු මහත්මයා වාර්තාවක් එවන්න ඕනේ. වාර්තාව ගැන දැන් අපි ඊළඟට කාල වේලාවේ ප්‍රශ්න නිසා අද වාර්තාවෙන් අතෘප්තියටපත් වුණොත් යම් පාර්ශ්වයකට මොකද කරන්නට පුළුවන් කියන දැන් වාර්තාව ලැබුවට පස්සේ පාර්ශ්වකරුවෙකුට පුළුවන් මේ වාර්තාව සම්බන්ධයෙන් ඌට විරෝධතා ඌකට ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරන්න. විරෝධතා ඉදිරිපත් කළාට පස්සේ අධිකරණය විසින් ලඝු නඩු විභාගයකින් නඩු ලඝු විභාගයකින් එම විරෝධතා සම්බන්ධයෙන් සලකලා බලලා අධිකරණයේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙනවා. ඒ තීරණය ලබා දුන්නට පස්සේ එම තීරණයෙන් අතෘප්තියට පත් වෙච්ච තැනැත්තෙකුට 36A වගන්තිය කැපිටල් A 36A වගන්තිය අනුව අභ්‍යාචනාධිකරණයට කියලා වගන්තිය සඳහන් වෙලා තිනවා. දැන් පළාත් බද මහාධිකරණයට දැන් පවතින නීතිමය තත්ත්වය මත පළාත් බද මහාධිකරණයට ඔහුට පුළුවන්කමක් තියෙනවා අභ්‍යාචනයට අවසර ඉල්ලීමේ පෙත්සමක්. ඒක මතක තියාගන්න ඕන කාරණයක්. ෆයිනල් ඇපීල් එකක් මෙතන නෑ. අවසාන අභ්‍යාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නෑ. ඔහුට තියෙන අවස්ථාව තමයි අභියාචනයට අවසර ඉල්ලීම ලීව් ඇපීල් ඇප්ලිකේෂන් එකක් මගින් ඔහු දින 14ක් ඇතුළත පළාත් බල සිවිල් අභියාචන අධිකරණයේදී නිසාධිකරණ තීන්දුව ඔහුට අභියෝගයට ලක් කරන්න පුළුවන්කම තියෙනවා. විදුර විදුර අර ඔබ කිව්ව ලඝු විභාගයට ඉදිරි යෑමේදී අපි ඒකට විකල්ප පිබුරක් භාවිතා කරමින් අපි විකල්ප මිනින්දොරුවරයෙක්ගේ සාක්ෂියක් ඉදිරිපත් කරමින් ලඝු විභාගයට යන්නට ඕනද?
ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් හැටියට බලත් සඳහන් කරන්නේ නැහැ. මොකද එතෙන්දී වැදගත් වෙනවා 36 එක වගන්තියේ ෆයිනල් ඩික්‍රී එක. එහෙම නැත්නම් අවසාන තීන්දුව ප්‍රකාශය සම්බන්ධයෙන් සලසලා තියෙන විධිදාන. 36 එක වගන්තියේ අයන් උපවගන්තියේ සඳහන් වෙනවා අධිකරණයක් විසින් පුළුවන්කම තියෙනවා කියලා යෝජිත අවසාන පින්බුර with or without modification affirm කරන්න. ඒ කියන්නේ වෙනස් කිරීම සහිතව හෝ රහිතව තහවුරු කිරීමේ හැකියාවක් තියෙනවා. තර යෝජ ඒ වෙනස් කිරීම කළ යුතුද නැද්ද කියන එක අනිවාර්යෙන්ම විකල්ප පිඹුරක් මගින්ම කළ යුතුයි කියලා නෑ. යම් පාර්ශ්ව කරුවෙකුට අධිකරණයක් සෑහීමකට පත් වෙනකොට පත් වෙන ආකාරයට වෙනත් සාක්ෂි මගින් තහවුරු කරන්න පුළුවන් නම් මේ ඉදිරිපත් කළා තියෙන පිඹුරේ යම් දෝෂයක් තියෙනවා කියලා ඒකට අධිකරණයට පුළුවන් ඒ සම්බන්ධයෙන් මොඩිෆිකේෂන් එහෙම නැත්නම් මේ වෙනස් කිරීම සිදු කරන්න කියලා එම මිනින්දෝරු මහත්මයාටම කියන්නේ. අපිට උදාහරණයක් හිටගත්තොත් අපි හිතමු යම් කිසි ඉඩමක සංවර්ධනයට අවශ්‍ය කරන අවම්බිය ප්‍රමාණයට වඩා කුඩා කොටස් වලට කඩලා තියෙනවා නම් අපිට නැවත විකල්ප පිඹුරක් අවශ්‍යතාවයක් නැහැ. අපිට හැකියාව තියෙනවා විකල්ප පිඹුරක් රහිත වුණත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න. මේ මේ ඉදිරිපත් කළා තියෙන යෝජිත බෙදුම් සැලැස්ම නීතියට අනුකූල නැහැ. ඒ නිසා මේක වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතමත් විදිහකට දැන් ඔබ කිව්වා බෙදුම් බෙදන්න බැරි විදිහට අවම කොටස් දක්වලා තිබෙනවා නම් කියලා. දැන් මිනිඳුරු මාත්මේ කියනවා නම් මේක බෙදන්න ප්‍රායෝගිකව බෙදන්න බෑ නීතියට අනුව. එතකොට මොකද්ද අධිකරණේ කළ යුත්තේ? ඔව් ප්‍රායෝගිකව බෙදන්න මේ නීතියට අනුව බෙදන්න බැරි නම් මිනිඳුරු මහත්මයා ඔහුගේ වාර්තාවේක සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම 31 වගන්තියේ සඳහන් වෙලා තිනා මිනිඳුරු මහත්මයා සහතිකයක් අධිකරණයට ලබා දෙන්න ඕනේ. මම ඉදිරිපත් කරන සැලැස්ම සංවර්ධන කටයුතු සඳහා යෝජිත බෙදීමට හැකියාව තියෙන අවම්පින් ප්‍රමාණයන්ට අනුකූලයි කියන. ඒතර එවැනි එහෙම අවස්ථාව එහෙම නොවුණු අවස්ථාවකදී ඔහු ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන්න ඕනේ. එතකොට ඔහුගේ ඒ කරුණු වාර්තා කිරීම මත අධිකරණයට පුළුවන් වැඩිදුර ආඥාවක් කරන්න වෙනස්කම් සිදු කිරීම කරන්න මේ සංවර්ධන කටයුතු වලට අවශ්‍ය කරන අවම්පින් ප්‍රමාණය එන විදිහට මේක කැබැලි කරන්න බැරි නම් මේ ඉඩමේ කැබැලි විකිණීම සඳහා විකිණීමට ප්‍රමාණවත් වෙන පරිදි කැබැලි කරන්න කියන. එතකොට එවැනි කැබැලි විකිණීමක් හෝ එහෙම නැත්නම් අවම බිම් කැබැලි හිමි වෙන අයට එම බිම් කැබැලි අනිත් පාර්ශ්ව කරුවන්ට මිලදී ගැනීමට අවස්ථා සලසා දීම සම්බන්ධයෙන් අධිකරණයට නියෝග කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් විතර අපේ කාල වේලාවේ ප්‍රශ්න නිසා අපි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන අතරම අපි ඉතුරු කොටසට යමු වෙමුද? එක එක ප්‍රශ්නයක් මම විදුර රණෝක මහත්මයාගෙන් අහන්නම්. දැන් 48 4 වගන්තිය යටතේ යම් පුජ්‍යලේකු තමන්ට බෙදුම් නඩුවකට සහභාගී වෙන්නට බැරි වුණු පුජ්‍යලේකුට කොහොමද 48 බෙදුම් පටයේ 48 4 වගන්තිය යටතේ නැවතත් බෙදුම් නඩුවට ඉදිරිපත් වෙලා අයිතිවාසිකම් ඉදිරිපත් කරන්න පුළුවන් මොන අවස්ථාවන් යටතේද කියලා ඉතාමත් කෙටියෙන් සඳහන් කරමු. ඔව් 48 4 වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා කාරණා දෙකක්. පළවෙනි එක තමයි බෙදුම් නඩුවක සිතාසි බාර දීලා නැත්නම් යම්කිසි පාර්ශ්වයකට. එහෙම නැත්නම් ඔය බෙදුම් නඩුවේ පාර්ශ්වකරු සිහිවිකලත නැත්නම් බාලවයස්වරු කිසියම් මේ දුර්වලතාවයක් අධිකරණයේ ඉදිරියේ නඩු කටයුතු පවත්වාගෙන යෑමේ දුර්වලතාවයකින් යුතු තැනැත්තෙකු නම් එවැනි අවස්ථාවකදී ඔහුට ඔහුගේ අයිතිවාසිකම් ඔහුගේ සහායක මිත්‍රයෙක් මගින් නෝ ඔහුට හෝ ගරු අධිකරණයට ඉදිරිපත් කරලා නඩුවට ඇතුළු වීම සඳහා විශේෂ අවසරයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම දැන් කලින් මම හිතන දරුවත් මහත්මයා සමග සාකච්ඡාවේදී මේක අනාවරණය වුණා. එතකොට හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තැනැත්තෙකු ඊට පසු නඩු විභාගයේදී පෙනී සිටියේ නැත්තම් ඔහුටත් හැකියාව තියෙනවා ගරු අධිකරණයට ඔහුගේ අවසරය ඔහුගේ හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ අවසරයක් ලබාගෙන ඒ විශේෂ අවසරය ඔහු ලබා ගන්න ඕනේ ස්ථිර දියුණුවන් පත්‍රයක් මගින් සනාථ කරලා ඉවරලා ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් මගින් ඒ පෙත්සම සහ දේවරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් සලකලා බලලා ගරු අධිකරණය විසින් සුදුසු නියෝගයක් කරන්න පුළුවන් අධිකරණයේ සෑහීමකට පත් වෙන අවස්ථාවකදී මේ එමෙම තැනැත්තාට නඩු විභාගයට සහභාගී වීමට අවස්ථාවක් ලබා දෙනවාද කියලා. ඒ සම්බන්ධයෙන් ගාස්තු සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින් සලකලා බලන්න ඕනේ. ඒ වගේම ඔහු අයිතු ප්‍රමාදයකින් නියුක්තව කටයුතු කළා තියෙනවාද යන අධිකරණය සම්බන්ධයෙන් අධිකරණය සැලකිල්ලට ගන්නවා. හරි. බොහොම ස්තුතියි. දැන් තව ප්‍රබෝධ රත්නවර්ධන මහත්මයා තමත් ඉන්නවද අපි සමග? රත්නවර්ධන මහත්මයා ඉන්නව නේද? ඔව් තව ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා මේ ඔබතුමාට ඉතාමත් කෙටියෙන් එකකට පිළිතුරක් ලබා දෙන්නට පුළුවන් නම් මේ ප්‍රශ්නයට මේ තියෙන රජයේ ඉඩම් සම්බන්ධයෙන් රජයේ ඉඩම් සම්බන්ධයෙන් මිනින්දෝරෝරෙකු විසින් වැරදි වார்த்தාවක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ඉදිරිපත් කරා.
එය ලේඛනගත වුවොත් පසු කලකයේ අධිකරණයේ බෙදුම් නඩුවක් වගේ නිවැරදි කළ හැකිද කියලා. ඉඩම් සශ්‍රීක කිරීමේ ආඥාපනත යටතේ ගොඩක් වෙලාවට මගේ මතකයේ හරිනම් අනුබෙදීම් කිරීමේ හැකියාවක් නැහැ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නැත්නම් කොමසාරිස්වරයාගේ අවශ්‍යතාවයක් නැතිව. ඒත් ඒ වගේ අවස්ථාවක බෙදුම් නඩුවක් පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. නැහැ. समहार प्रदेश सीतासी भारतीम विरा प्रमाणवाद अनबेर नोगसा सीतासी भारतीम विरा प्रमाणवाद वाचिक प्रकाश सीतासी भारती प्रमाण हेतु विदुम तीन विश्व लोकेट विरुद्ध ඓතිහාසික නිර්මාණය කරන හන්දා සෑම කෙනාටම ඉදම නඩුවගෙන දැන ගැනීමට සහ නඩුවට මැදිහත් වීමේ අවස්ථාව ලබා දී තු නිසා ඒ නිසා පුද්ගලයන්ට සාමාන්‍ය විත්තිකාර සාසි බාරදීන් පමණක් කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ බොහොම සෝතේ රත්නවර්ධන මහත්මයා සෝනරත් මහත්මයාගේ මම එක ප්‍රශ්නයක් අහන්න කැමතියි මේ මැනීම සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා සෝනරත් මහත්මයා ඔබතුමා ඉන්නවද අපි සමග ඔව් ඔව් යම් මිනින්දෝරුවරයෙකු ඉදමත් මූලික මැනීම කරන අවස්ථාවේදී වැරදීමකින් හෝ මොකක් හරි හේතුවක් නිසා යාබද ඉදම කොටසක් විශේෂවස්තුට ඇතුළත් කළාමයිනෝ එතකොට ඒ යාබද ඉදමේ හිමිකාරයාට තියෙනවා බෙදුම් නඩුවකින් ලැබිච්ච හිමිකමක් එතකොට එවැනි අවස්ථාවකදී මොකක්ද සිද්ධ වන්නේ ඒ යාබද ඉදමේ කොටසක් එකතු කරලා යම් විදියකින් මැනීම මේ බෙදීමට ලක් කළොත් අර ඊට ඉස්සෙල්ලා බෙදුම් නඩුවෙන් ලැබිච්ච හිමිකම අහිමි වෙනවාද එහෙම නැත්නම් මොකද්ද අපි ඒකට ගද්දසු ක්‍රියාමාර්ගය මම හිතන්නේ ප්‍රධානම දේ තමයි යාබද ඉදමකින් කොටසක් අතුල් කරොත් ඉදමට ඒකෙන් අනිවාර්යයෙන්ම කියන්නේ විශේෂ වස්තුව නිසි ලෙස හඳුනා ගැනීමක් කරලා නැහැ ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේදී ඒ යාබද ඉදමක කිනාට ඕන්ලාක ඒ අවස්ථාවේදී අට එයි ඒට පෙන්නන් දීලා नोदन අවසාන මැනීම කරන කොටත් දැනගන්න හම්බු නැත්තම් අවසාන වශයෙන් ගිහිල්ලා කොටස් කරලා භුක්තිය බාර දෙනකොට තමයි ඔය ප්‍රශ්නේ කොමනක් කරලා මතු වෙන්නේ මොකද හැම අල්ලපු ඉඩම මිනිස්සයා ඔය ඉඩමෙන් කොටසක් ඈඳුනේ මිනිස්සයා ඒ ඉඩමේ නැත්තම් වෙන කොහෙවත් නම් ඉන්නේ ඒක කාට අරන් කියලා වෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් එහෙම වුණ අවස්ථාවකදී පැහැදිලිවම එහෙම බෙදුම් නඩුවකින් වෙච්ච ඉඩම් කොටසක් නම් තියෙන්නේ මගේ මතය හැටියට නම් යන්න පුළුවන් එකම ක්‍රමය තමයි प्रतिशोधन प्रश्न विषय वस्तु प्रश्न मैं එතකොට ඉතිරි කොටස අර වැරදියට ඇතුළත් කරපු කොටස අයින් කරලා නැවත නිවැරදි විශේෂත්ව හඳුනාගන්න බැදීම කරන්න පුළුවන්. කොටස් කිරීමක් කරන්න වෙනවා. ප්‍රමාණය අඩුවේ කරන්න දෙයක් නැහැ. ඔව්. ඒක ප්‍රතිසංසෝධන ඉල්ලීමක් කරනකොට මං හිතන්නේ ඒ අනික් නඩුවේ ඒ බලපෑම වෙන අනඩුවේ සියලුම පාර්ශවයන් වේතුමයි.
साधारण हेतु प्रमाद तत्व दंडुमा दिशाधिकरण त्यागा एक दिशाधिकरण अभिमते दिशाधिकरण अप्याक्त्यागनीम केसे वेतात दिशाधिकरणे ए मुदल गिवनकां इदिरी पियवर अपिदम फैमिली कार्य गिवन्न ओने मुगक वेलावट फैमिली कार्य करे नत्तं गरु अधिकरणे कियन्न पुलुवन एक इसल करला इन्न कियला ए वगे एक करन्न तो मुगद नत्तं प्रश्नयक वेनवा अंतिम वेनकां इंदला ईट पस्से पुलुवन ओन्नं ए कोटस हरि कोटसिन हरि अरगन्न सल्लि वेंदेस करन मुते मिनिंदोरु महत्तेक वडक करला එච්චර අවුරුද්ද ගණක් යන්න පුළුවන් අවසාන සැලැස්ම එදලා විරණකොට එච්චර කල් ඉන්නේ නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ එච්චර මුදල් ගන්න. ඉතින් ඒව අවස්ථාවත අධිකරණයට වක්කීමක් තියෙනවා. අධිකරණයේ අධිකාරීවරයෙක් නම් ඔහුගේ නීත්‍යානුකූලව ගාස්තුවක් ඉදිරිපත් කළා තියෙනවා නම් ඒ ගාස්තුව ලබා දෙන එක. ඉතින් ඒක හුඟක් වෙලාවට වැනීම කරන පැමිණිලි කාර්යය නම් පැමිණිලි කාර්යය තමයි නඩුවේ ඉදිරි පියවර ගන්න ඕනේ. එකම බලපෑම කරන්න පුළුවන් ඒක අභිමත අධිකරණයට බලයක් තියෙනවා. ඒ ඒ මුදල් ගෙවීමේ වක්කීම අධිකරණය තියෙන නිසා ඒක ගෙවනකම් ගෙවුවන් පස්සේ විතරක් ඉදිරි පියවර ගන්න. නැත්තම් ඉන්න ඕනේ නඩු වෙන්න. බොහොම ස්තුතියි ධර්මරත්න මහත්මයා ඔබතුමා තාම ඉන්නවද අපි සමග? ඉන්නවලා සර්. මට අපිට කෙටියෙන් පැහැදිලි කරන්න බෙදුම් නඩුවකදී මේ රිස්පෙන්ඩන් ලියාපදිංචි කිරීමෙන් පසුව ඇති කර ගන්නා ලබන සාධන පත්‍ර සම්බන්ධයෙන් තිබෙන 66 වෙනි වගන්තියේ තිබෙන බලපෑම स्वेच्छानुगत अंसतुकिरीम वदुदीम उगस्किरीम ආදිය නොකළ යුතුයි එවැනි අවස්ථාවක එහෙම එකක් කරොත් ඒක වළංගු වෙන්නේ නැහැ හැබැයි යම් කිසි අවස්ථාවක බෙදුරු නඩුව නිෂ්ප්‍රභා වුවොත් ඉන්පස්සේ අර ඒ බදු දීමක් උගස් කිරීමක් වළංගු වෙනවා මෙතනදී එක වෙනසක් තියෙනවා ඒ තමයි පුද්ගලයාට පුළුවන් අර ඔහු සතු ඒ යම් කිසි නොබෙදූ කොටසක් හෝ ඉඩබයි සම්බන්ධතාවයක් විකුරන්නේ නැතුව බෙදුරු නඩුවේ අවසාන තීන්දුව ප්‍රකාශයට යටත් ඔහුට බෙදුම් නඩුවේ අවසාන තීන්දුවෙන් ලැබෙන යම් කිසි හිමිකමක් විකිණීම. එවැන්නක් ඒ 66 වගන්තියට වගන්තියෙන් අවලංගු කළා නෑ. ඒ සම්බන්ධව අර සිරිනාතව එදිරිව සිරිසේන වැනි නඩු තීන්දුව කීපයක් දෙනවා. මම කෙටියෙන් කිව්වොත් 67 නව නීති වාර්තා 529 ඒ වගේම ඒ නඩු තීන්දුවේ ඒ බව තියෙනවා ඒ වගේම තව බලන්න පුළුවන් 2002 එක ශ්‍රී ලංකා නීති වාර්තා එක නඩු තීන්දුවත් ඒ සම්බන්ධව මම සරණ කරගෙන තිබෙනවා අර ඔක හුටි බෙදුම් නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශය අනුව ලැබෙන වාසිය හෝ අවාසිය තමයි පවරන්නේ එවැනි බැවරීමක් පවරා 60 වන වගන්තියේ වගන්තියෙන් එක වගන්තිය කරන දක්වලා තිබෙන සීමාවට යටත් වී කරන්න පුළුවන් කියන එකයි මගේ මතය. හරි අවසාන ප්‍රශ්නය මේ අපි ඉවර කරන්න ඕන වෙනින්දා බෙදුම් නඩුවකදී භුක්තිය බාර දීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනකොට 52 වගන්තිය යටතේ එක පළවෙනි කාරණය වසර 10ක සීමාව අදාළ වෙනවාද දෙවෙනි කාරණය ගෙවල් කුලී කුලීකරුවෙකු මාසික කුලීකරුවෙකු හෝ භුක්තිය පවත්වාගෙන යා යුතු තැනැත්තෙකු යෑමට අයිතිවාසිකම් තිබෙන තැනැත්තෙකු ඉන්නවා නම් ඔහු පාර්ශවයක් කරලා පෙස්සමක් ඉදිරිපත් කළ යුතුද හලෝ අනුරුද්ධ ධර්මවත් මහත්මයා ඔව් ලසිත ඔව් මෙහෙමයි ලසිත මේ මම දැන් අර මේ පළවෙනියටම බෙදුම් පනතේ දැන් අර මම තාමත් කෙටි උත්තරයක් කෙටි උත්තර දෙකක් කෙටි කිව්වොත් බෙදුම් පනතේ ප්‍රතිපාදන සලස්වා තිබෙන අවස්ථාවකදී එවැනි අවස්ථාවක සිවිල් අඩු දාන සංග්‍රහය අදාළ වෙන්නේ
වසර 10ක සීමාව අදාළ වෙන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 337 වගන්තිය ප්‍රකාරව. හැබැයි බෙදුම් පනතේ එවැනි සීමාවක් දක්වලා නැහැ. ඒ සම්බන්ධව තියෙනවා සමරකෝන් එදිරිව පුංචි බණ්ඩා කියලා නඩු තීන්දුවක්. ඒ නඩු තීන්දුව 78 නවනීති වාර්තා 525 නඩු තීන්දුව එහි දක්වලා තියෙනවා the provisions of section 337 of the civil procedure code do not apply where a party to a partition act applies to a court for an order to put him in possession of the lots allotted to him in the final decree. The correct procedure that should be adopted is set out in section 52 of the partition act kiyala. ඒ අනුව වසර 10ක සීමාව බෙදුම් පනත බන්තේ මුක්තිය බාර ගැනීම ඉල්ලීමක් සම්බන්ධව අදාළ වෙන්නේ නැහැ. එතකොට ඊළඟ කාරණේ ඔබතුමා ඇහුවේ ආ ඒක තව අපිට තව නඩු තීන්දුවක් තිබෙනවා නම් ඒක සඳහන් කළත් කමක් නැහැ. ඒක වැදගත් වෙයි. ආ අපේ 78 නව නීති වර්තා 525 තමයි මම අර කිව නඩු තීන්දුව. ඒ වගේම මේ සම්බන්ධව යම් යම් කරුණු අදාළ කරගන්න ඕන. 1900 තව එකක් තිබෙනවා නේද අපේ දා ප්‍රබෝධ රත්නවර්ධන මහත්මයා. ඔව් CA ඔව් ඒ තමයි CA 566 ඇලිරි 85 ඒක ප්‍රබෝධ රත්නවර්ධන මහත්මයා අපිට සාකච්ඡාව කිව්වා වගේ ශ්‍රී ලංකා නීති සංගමයේ විසින් ලැබෙන නිව්ස් ලෙටර්ස් නැත්නම් මාසික සංග්‍රහවල 1992 දෙසැම්බර් මාසයට අදාළ සංග්‍රහය තිබෙන බවයි මහත්මයා කිව්වේ. තව නඩු තීන්දුවක් තිබෙනවා ධර්මනාථ මහත්මයා 1992 එක ශ්‍රී ලංකා නීති වාර්තා 361 පිටුවේ 1992 එක ශ්‍රී ලංකා නීති වාර්තා 361 පිටුවේ වාර්තාගත වෙලා තිනවා අබේරත්න සහ තවත් අයක ඉදිරියෝ මංචනායක බොහොම ස්තුතියි මම එක ගැන සටහන් කරගන්න මම අර 78 නව නීති වාර්තා 525 නඩු තීන්දුවේ පැහැදිලිවම තියෙන නිසා එතනින් එහාට ඇත්තම මේ 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 337 වගන්තියේ බලපෑමක් අදාළ නොවන වකින තර්කය අපිට ගන්න පුළුවන් දෙවෙනි කාරණේ අර කුලිකරුවෙකු හෝ මුක්තිය පවත්වාගෙන යෑමට අයිතිවාසිකම් තිබෙන තැනැත්තෙකු සිටිනවා නම් අපි මොකද කර යුත්තේ එතකොට එහෙම අවස්ථාවක මම ඉංග්‍රීසි වචන කියවන්නම් where the applicant for a delivery of possession seeks to evict any person in occupation of the land or a house standing on the land as a tenant for a period of not exceeding 1 month who is liable to be evicted by the applicant such application shall be made by petition to which such person in occupation shall be made a respondent setting out the material facts entitled to the applicant to such order කියලා ඒ අනුව ඉලිම ය වගන් තියන ප්‍රකාරව කළ යුතු කියන එකයි දක්වන්න තියෙන්නේ ඒ කියන්නේ කෙලි උදමා කියන්නේ එවැනි තැනැත්තෙකු ඉන්නවා නම් එම තැනැත්තා පාර්ශවයක් කරලා වගුත්තර කරුවෙකු කරලා ඉල්ලීමක් කරන්නට ඕන දරුවා අධිකරණයට එහෙම කරලා නොටිස් ලබා දීමක් කරන්න ඕන 52.2 ඒ වගේ තිය ප්‍රකාරව ඔව් බොහොම ස්තුතියි අත්‍තරම බෙදුම් නීතිය සම්බන්ධයෙන් අපි කතා කරොත් අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න වෙනවා මේ කෙටි කාලයක් තුල අපිට කතා කරන්න බෑ අපේ මේ කාල වේලාව ලබා දුන්න කාල වේලාවටත් වඩා ඒ භාගයක් එකතු වෙලා ගිහිලා තියෙනවා ඒ නිසා මම අපිට අකමැත්තෙන් වුණත් මේ අපේ සාකච්ඡාව අවසන් කරන්නට වෙනවා ඉතින් අපි හිතනවා අපි උත්සාහ කරා අපිට ලැබිලා තිබෙන සෑම ප්‍රශ්නයකටම උත්තර ලබා දෙන්නත් අපි උත්සාහ කළා ඉතින් අපි හිතනවා අද සාකච්ඡාවෙන් අපේ සහෝදර නීතිඥ මහත්මයාට යම්කිසි ඵල ප්‍රයෝජනයක් අත් වුණා කියලා ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අද දින සාකච්ඡාවට සහභාගී වුණු විද්වත් මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා ස්තුතිවන්ත වෙමින් අද දින සාකච්ඡාව මෙයින් අවසන් කරනවා ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි ඔව් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් මේ ආරාධනාවට මේ විද්වත් මණ්ඩලයට සහභාගී වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ රංජන් සුන්දරත්න මැතිතුමාටත් ජේෂ්ඨ නීතිඥ ප්‍රබෝධ රත්නවර්ධන මැතිතුමාටත් ජේෂ්ඨ නීතිඥ විදුර රණවක මැතිතුමාටත් ජේෂ්ඨ නීතිඥ අනුරුද්ධ ධර්මරත්න මැතිතුමාටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා බෙදුම් නීතිය මහා සාගරයක් නම් මහා ජලාශයක් නම් අද අපි ඇත්තටම ඒකේ දිය දෝතක් තමයි රස බැලුවේ ඉතින් මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මැතිතුමාත්
ශ්‍රී ලංකා නීතිඥ සංගමේ උපසභාපති ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමාත් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ගරු ලේකම් රජීව අමරසූරිය මැතිතුමාත් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ භාණ්ඩාගාරික ගරු නලීන් සිල්වා මැතිතුමාත් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ගරු සහකාර ලේකම් පසිදු සිල්වා මැතිතුමාත් ඉතා විශාල සහයෝගයක් දැක්වුවා එතුමන්ලාටත් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහන ඉතාම විචක්ෂණශීලීව මෙහෙවීම සම්බන්ධයෙන් විශේෂ නීතිඥ දසිත කරුණාර ආරච්චි මහතාට ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනා නැවතත් මෙවැනිම සාරගර්භ සාකච්ඡාවක් සඳහා මුණ ගැසීමේ බලාපොරොත්තු වෙමින් මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවේදී මේ වැඩසටහන අවසන් කරනවා ඔබ සියලු දෙනාටම ස්තුතියි